අරින්ද ඔන්න දැන් වැඩි හරි වගේ පොඩි ගැටලුවක් ආවා හිතා ගන්න අමාරු මේ ආයුවන් කියනකොටම අපේ මිටින්ේ කට්ටුන එහෙනම් ඔන්න වැඩි පටන් ගමු ආයුවට ආයුවන් අපි සුපුරුදු විදිහට අද ටිකක් කටහඬ වෙනස් වෙලා වගේ දැනෙනවා ඇති ඊයේ දවසේම අම්බලන්දර පන්තිය ටිකක් වැඩිපුර බර දාලා කරා මොකද විභාගෙත් තව සති දෙකයි නේ දවසේ මින්ද කොහෙන්ද දවකෙද මොන හරි ටිකක් මහන්සියක් වගේ දැනෙන්නේ මේ ඇහෙනව නේද කතා කරන්න ඒවා කවුද මල් වල කවුද හරි හරි මල් ඔව පස්සේ ඔබ මේ ඇහෙනව නේද මං කියන ඒවා නුවන් ඇහෙනව නේද ඇහෙනව සර් ඔව් සිග්නල් පොඩි අවුලක් ගියේ මේ පොඩ්ඩක් එහෙම ලවුණු ගමන් මේ තියෙන රටලොට පොඩි අවුල් වෙනවා මේ හරි දැන් හරි වගේ වැඩි අපි වැඩි පටන් ගමු පටන් ගන්න කලින් ඉතින් විභාගේ ලියන්න ඉන්න දරුවන්ට නැවත නැවත මතක් කරන්නේ පුළුවන් උපරිමයෙන්ම මහන්සි වෙන මේ දවස් ටිකේ මොකද මේ ආයතන දෙකේම ක්ලාස් වල දරුවෝගේ අවසාන දවස් ටික යන්නේ දෙබරවේ නම් පේපර් දෙකම තිබ්බයි කියන්නේ දෙක තුන පේපර් දෙකම ද්‍රවබලය නියුතා තුන්වෙනි පේපරේ ඒක ගත්තාම විභාගයට සූදානම ටිකක් අඩුයි වගේ දැනෙනවා මේ ඊට පස්සේ අම්බලන්තර පන්ති ඒ තිබුණේ තුන්වෙනි පත්‍ර විතරයි උදේවරු රූපතරහන් ටික ගත්තා රූපතරහන් ටික ගන්නකොට මට දැනෙච්ච එකම දේ තමයි ඒත් ඔයාලා විභාගය අතහැරලා ඒ කියන්නේ මේ අවුරුද්දේ තමයි අවදානම් කණ්ඩායම ඉන්නේ මගේ ගාව ඊට කලින් නම් කිසිම වයක් තිබුණේ නැහැ ඊට කලින් කණ්ඩායම හතක් විතර මගෙන් එළියට ගිහිල්ලා තිනවා ඒ හතම මම උපරිම සම්බන්ධ කරලා යන්නේ වැඩේට හැබැයි මෙන්න මෙහෙම එකක් මම මුලින් ඉඳලා කිව්වා ඒක ඔයාලගේ අඩුවක් අපිට මේ නැති වෙන දේ ඒ කියන්නේ කොරෝනා නිසා අපිට අහිමි වෙනේ සර් එක්ක ගත කරන්න තියෙන කාලේ අඩු වුණා ඒක නිසා අපිට මේක කරගන්න බෑ කියලා හිතනවා නම් අන්න ඒක තමයි ඔයාලගේ දුර්වලතාවය මොකද අපි වැටුණු තැනින් ඕනේ නැහැ කිඳ පුළුවන් උපරිමයෙන්ම අපිට උදව් කරා ඔයාලගේ උපරිමයේ නැහැ මොකද රූපකතා සාකච්ඡා කරද්දී අම්බලන්තර පන්තියේදී ගොඩාක් දුර්වල ළමයි ගියා. ඒ කියන්නේ පිරිමි ළමයි හතර පහක් දිනා හොඳම මට්ටමේ ගියා. විශේෂයෙන්ම ගෑන ළමයි ටික බින්දුවයි. ඒ කියන්නේ මේ මදි. මොකද විභාගයට තියෙන ලොකු අවධානයක් ඒ පෙන්නන්නේ. ඊට පස්සේ තුන්වෙනි පත්‍රේ නම් ඇත්තම අම්බලන්තර ළමයි ටික හොඳට කරා උනන්දු වුණා. හැබැයි ඒ අතින් ගත්තම දෙවරේ ළමයි ටික පුළුවන් අඩුයි. මොකද පත්‍ර දෙකටම මෙහෙමයි මහන්සිය කියලා බෑ. අමාරු දැන් දෙවරේ නම් ළමයි දෙන්නේ තුන් දෙනෙක් පන්ති පටන් ගන්න වෙලාව ඉඳලා එහෙ යන්න ඕන මෙහෙ යන්න ඕන අර වැඩි දිනෝ මේ වැඩි දිනෝ එතකොට සූදානම ගැන මේ සැලකිලිමත් වෙන්න ඔයාලා ගොඩාක් අලුයි සූදානම ගැන ඊට පස්සේ විශේෂම දේ තමයි දැන් මේ අවුරුද්දේ ගොඩක් ළමයි ඉන්නෝ විභාගය අතෑරලා ලියනවා නමුත් අතෑරලා වගේ ලියන අන්න ඒ අය ගොඩාක් ඉන්න හන්දා උදේ ඔය කමීට දෙන්නේ මේ ලංකාවේමනේ එහෙම ඉන්න හන්දා උදේ ඔයාලා උනන්දු වෙන්න දැන් එහෙම ගොඩාක් ඉන්න කණ්ඩායමට ඔයාලා වැටෙන්න එපා ඔයාලා ඒ කණ්ඩායමෙන් වෙනම කණ්ඩායමකට ගිහින් උඩට එන්න. එතකොට ඔයාලට තියෙන chance වැඩි. මොකද ගොඩාක් අය විභාගය අපහැරලා ඉන්න වෙලාවක ඔයාලා මානසිකව ඔයාලට chance වැඩි නේ. අන්න එහෙම තමයි තියෙන්නේ. ඉතින් ඒකට උපරිම උනන්දු වෙන මේ සත්‍ය දෙක තුන හොඳටම ඇති. ඔයාලා හරියටම වැඩ කරනවා. ඉතින් මේ ඔන්න ඒකත් මතක් කරලා තමයි වැඩි පටන් ගන්නෙ. දැන් මේ අද අපි පටන් ගන්න හදන්නේ යුරෝපා ඉතිහාසයටයි තියෙන්නේ. අපේ සිලබස් එකේ තියෙන දෙවෙනි පාඩමනේ. එතකොට ඒක අර විභාගේ ලියන දරුවන්ට ටිකක් මතක් කිරීමක් වගේ. ඒක හොඳයි අයිත් එක නෝට් එක මම දාලා ඇති නෝට් එක දාන්න ඇත්තට පරක් වුණා නෝට් එක බලන් හිටියත් කමක් නැහැ හැබැයි අනිවාර්යෙන්ම ලියන්න මේ 22 23 ළමයි නම් අනිවාර්යෙන් අපි ලියන්න ඕන අනිත් අය ගාව නෝට් එක තියෙනවා පොඩි පොඩි වෙනස් කිරීම් ටික කීපයක් කරලා ඇති ඒක මහා ලොකුට නෙමෙයි ඒක පැහැදිලි කරනවා මේ වෙලාවේ ඒක උඩ බලන් ඉන්න අනිත් එක ගිය සතිය අපිට මගහැරිච්ච පන්තිය හිට මේ අනිත් අනිවාර්යෙන් ආයෙම දානවා උගුරේ මේ ප්‍රශ්න ටිකක් හරි ගියොත් අනිත් දේ කියන්නේ ග්‍රහපතින්දනේ කොහොමත් අපි මීටින් එක දාන හන්ද ඔයාලට රෙකෝඩින් එක දාන හන්ද ගැටලුවක් නැහැ
එන්න පුළුවන් හැම දිනම සහභාගී වෙන්න අනිවාර්යයි. ඒක ගිය සතිය මගේ ඇරිච්ච කරත් එක්ක හොඳේ. හරි. අපි එහෙනම් ඔන්න වැඩි පටන් ගන්නවා. වීඩියෝ ඔන් කරන්න පුළුවන් දරුවෝ වීඩියෝ ඔන් කරන්න. ඊළඟට ඔව් වෙන මොකුත් නැහැ. දැන් මේ අපි යන්නේ අද දවසේ පටන් ගන්න ආදරේ ටිකක් බැරෑරු මාතෘකාවක්. බැරෑරුම් කියන්නේ මෙහෙමයි. ඒක දැන් පොත්පත් කීපයක ගත්තාම මිසර කලාවේ මාතෘකාව පොත්පත් කීපයක ගත්තාම මිසර කලාවට අයිති ඓතිහාසික තත්ත්වය ඓතිහාසික පසුබිම එකිනෙකට වෙනස් වෙන වෙලාවල් තියෙනවා. විශේෂයෙන්ම ඔය වර්ෂ ක්‍රිස්තු පූර්ව මොන කාලෙද පටන් ගත්තේ පළවෙනි පීඩිතක මොන යුගයේද දෙවෙනි එක මොන කාල සීමාවද තුන්වෙනි එක මොන කාල සීමාවද ඊට ඒවයි රජ කරපු විශේෂ රජව මෙන්න මේ සම්බන්ධව ටිකක් ගැටලු සාකච්ඡාවක් තියෙනවා. ඕක निराකරණය කරන්න අර මගේ දැන් නෝට් එක පරණ නෝට් එකේදී निराකරණය කරන්න ගියා නම් සම්පූර්ණම නෝට් එක වෙනස් කරන්න වෙනවා සම්පූර්ණයෙන්. ඒක ලොකු ගැටලුවක්. නෝට් එකේ අඩුපාඩුවක් නැහැ. නමුත් අලුත් කරුණුත් ඔතෙන් එකතු වුණාම පැටලෙනවා ඔක්කොම එකතු කරාන. අත්‍යවශ්‍ය කොටස් ටික එකතු කරලා පිළිවෙලට මම හදලා level ඇති. ඒකට පරණ නෝට් එක තියෙන අයට නෝට් එකේ තියෙන තැන පොඩ්ඩක් එහෙම වෙනස් කරගන්න විතරයි ඕන. ඔන්න ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. හොඳට අහගෙන ඉන්න, හොඳට බලාගෙන ඉන්න. ඊට පස්සේ රෙකෝඩින් එක දාගොම අනිවාර්යෙන් ආයි බලන්න. මේ රෙකෝඩින් එක දානකොට තමාරු හරි ඔය හරි වෙලාවක අපිට ඉඳ තියෙන වෙලාවක බලනවා කියලා නතර කරපු ඒවා එහෙමම නතර වෙලා ඇති. ඒක ඉතින් ඔයාලත් එක්ක කරන දෙල්ලමක් නේ. දැන් මම අවශ්‍යදී කියනවා, අව කරන්න ඕන විදිහක් කියනවා. ඔයාලා ක්‍රියාත්මක වෙන්න ඉතින් සක්‍රිය වෙන්න ඕන ඔයාලා. හරි. අපි පාඩමේ මාතෘකාව මෙන්න මේ පටන් ගන්නවා. අපි කියන්නේ ඔකට ඉන්දුනින් මිතර ශිෂ්ටාචාරය. නැත්තම් නයින් ඉන්න ශිෂ්ටාචාරය. නැත්තම් ඊජිප්තු ශිෂ්ටාචාරය නම් තුනම කියනවා. කොහොමද අපිට හුරු මිසරය කියලා. මිසර ශිෂ්ටාචාරය. ඔන්න. හරි. දැන් මිසර කියලා කිව්වහම අපිට ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පස්සේ තමයි මිසර කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ යුරෝපා කලා ඓතිහාසිකයිටි ඊළඟ කඩයිම තමයි අපේ ළඟට ඉස්සරහට එන, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව ගණන් වෙන ක්‍රිස්තු වර්ෂ පැත්තට එන කඩයිම තමයි මිසරය කියලා කියන්නේ. දැන් කලින් සතියේදී අපි කතා කරා ප්‍රාග් ඓතිහාසික යුගය. ඒ යුගයේ අවසාන භාගයේ අපි කතා කරේ ක්‍රිස්තු පූර්ව 8000ට විතර මෙහාට එනවා කියලා. එතකොට එතනින් පස්සේ දී වෙන අර දැන් මෙහෙම එකක් මේ ප්‍රාග් ඓතිහාසික යුගය කියන්නේ ගුහා නිර්මාණ ගැන අපි කතා කරනකොට ඒගොල්ලෝගේ ජීවත් වීමේ ක්‍රමවේදයක් නැහැ. හරි අපිලිවෙලා. නිර්මාණකරණයේ ක්‍රමවේදයක් නැහැ. අපිලිවෙලායි. දැන් ඒගොල්ලොන්ට ඇති දේශපාලන තත්ත්වයක් නැහැ. ඒවා අපිලිවෙලායි. නායකයෙක් නැහැ. ඒවා අපිලිවෙලායි. ඒ කියන්නේ ඒගොල්ලෝ පාවෙන කණ්ඩායමක්. ඒ කියන්නේ විධිමත් ක්‍රමයකට පාලනයක් ගෙන ගියපු නැත්නම් ජීවත් වෙච්ච පිටක් නෙමෙයි. හැබැයි මිසර කෙනෙකුට ඔන්න එකක් වෙනවා. ඒකේ තීර නැත්නම් පවතින දේශපාලන වටපිටාවක් හැදෙනවා. තීර පාලක නැත්නම් ඒක පාලනය කරන ප්‍රධානීන් දී වෙනවා. ඒ ප්‍රධානීන් හරහා උප ප්‍රධානීන් දී වෙනවා. ඊට පස්සේ මේක එක එක පීඩියක් වලට කාල සීමාව වලට ලක්ෂණ පිළිවෙලට බෙදෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ රජකම් කරන නැත්නම් ඒගොල්ලෝ පාලනය කරන යුග පිළිවෙලට උදාහරණ මේ ඒ අදාළ කාල සීමාවන් අපිට එනවා. මෙන්න මේවත් එක ගත්තාම විධිමත් කලා ඉතිහාසයක් තමයි මෙතනට තියෙන්නේ. ඔන්න ඕක තමයි ටිකක් අපි දැනගන්න ඕන. මේ විධිමත් බව ක්‍රමානුකූලව කොටස් කීපයකට කඩලා තමයි අධ්‍යයනය කරන්න වෙන්නේ. දැන් එතකොට මිසර ගැන කතා කරද්දී ඕනම ශිෂ්ටාචාරයක් ගැන කතා කරද්දී අපිට කතා කරන්න තියෙන්නේ චිත්‍ර මූර්ති කැටයම් වාස්තු විද්‍යාව. ඔය අතර චිත්‍ර මූර්ති කැටයම් වාස්තු විද්‍යාව. එතකොට මිසර පාඩමේදී පුතේ ඔය හතරම ගැන අපි කතා කරන්න ඕන. මුලින්ම ගොඩක් දුරට කතා කරන්නේ දැන් ඕනම ශිෂ්ටාචාරයක දැන් අපි කලින් කතා කරේ ප්‍රාග් ඓතිහාසික ඒකේ ඓතිහාසික තත්ත්වයක් ඓතිහාසික අපි කිව්ව කාල සීමාව ගැන කතා කරන්නේ. එතකොට මේකෙදි අන්නේ කාල සීමාව ගැන කතා කරනවා මුලින්ම පාඩම පටන් ගන්න ඉතින්. එතකොට ඊට පස්සේ අපි යන්නේ පුතේ වාස්තු විද්‍යාව. එහෙනම් අපි මෙන්න මේ ටික ඉස්සර පොඩ්ඩක් ලියගමු. මිසර මුලින්ම කතා කරනවා ඓතිහාසික තත්ත්වය. ඊට පස්සේ මේක තරුණ ලකුණු අධ්‍යයනයේ කතා කරමු. ඒක අපි කතා කරන්නේ වාස්තු විද්‍යාව.
देख कथा करना कहते हैं तुमने कथा करना मूर्ति अत्र कथा करना चित्त ඔන්නයි ටික තමයි කතා කරන්නේ දැන් මේ ටික කතා කරනකොට ඕනම ශිෂ්ටාචාරයක මුලමෙදාග ඒ ටිසෙත් අංග සම්පූර්ණ වෙනවා දැන් මිසරටයි ති වාස්තු විද්‍යා නිර්මාණ තියෙනවා ලෝකේ මේ මේ තත්වයේ උඩවත් ඒ කියන්නේ වර්තමානට හිතා ගන්න බැරි මට මේ වාස්තු විද්‍යා නිර්මාණ ඒත් කැටයම් තියෙනවා ඉතාලම සුවිශේෂී කැටයම් ටිකක් ඊට පස්සේ මූර්ති ගත්තාම ඒත් එහෙමයි ඒ කියන්නේ සුවිශේෂී වගේම අදාහ ගන්න බැරි ප්‍රමාණය මේ මට්ටමේ නිර්මාණ කරන මූර්ති විදිහ चित्रेमिक ඒ රූප සටහන් ටික තමයි අනිවාර්යයෙන්ම බලා ගන්න ඕනේ. ඒ කියන්නේ තමයි අපිට අවබෝධයක් තියෙනවා. අපි දැනගෙන ඉන්න ඕන. මොකද එතනින් තමයි ඒ රූප සටහන හතරන් තමයි විභාග වෙන්නේ. ඒක කෙටි ප්‍රශ්න පත්‍රයට වේවා, කෙටි ප්‍රශ්න පත්‍රයේ රූප සටහන් දීලා තා රූප නොදීනම ඒ ප්‍රශ්න 40ටම මේ රූප සටහන් ටික හනුව වැඩලා. මොකද ප්‍රශ්නේ කියවනකොටම මිසරය හා සම්බන්ධව නම් ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලට මතක් වෙනවා මෙන්න මේ රූප සටහන් ටික තමයි चिपचा කලසෙ අපි පිරමීඩ ගම උපු පිරමීඩ ගම එතකොට වාස්තු විද්‍යාව ගැන යති පිරමීඩ ඕන වෙනවා මේ රූප සටහන් ටික ඔක්කොම අපි සිරවසේ තියෙනවා අන්නේ රූප සටහන් ටිකත් එක්ක මම ඊට වැඩි ටිකක් එකතු කරා මොකද මේ රූප සටහන් ටික ආශ්‍රයෙන් ඔයාලට මිසර ගැන අවබෝධයක් ලොකු අවබෝධයක් ලබා ගන්න බෑ මොකද අපිට 10 වසර පාඩමක් තියෙනවා මිසරේ ඒ කියන්නේ යුරෝපා ඉතිහාසයටයි මේ 10 වසර පාඩමේදී අපිට යන්නේ මිසර ඓතිහාසික தத்துவේවත් වාස්තු විද්‍යාවත් කැටයම්වත් නෙමෙයි ওই තුනම හරලා අපිට යන්නේ මිසර මූර්ත දහ චිත්‍ර එතකොට ඔන්න ප්‍රවේශයක් විදියට 10 වසර පාඩම දාලා තිනවා හැබැයි 10 12 13 දැනුම මේක 12 තියෙන පාඩමක් නේ 12 13 දෙයක්දි මේක ඉතින් පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා තිනවා ඓතිහාසික පසුබිම සහ කැටයම් මේකට එකතු වෙලා තිනවා ඊට පස්සේ වාස්තු විද්‍යාව විශේෂ වාස්තු විද්‍යාව ඒ ඔක්කොම එකතු වෙලා තිනවා एक निशा अंग संपूर्ण पाठक दुलाहिदीकर मेटी මෙන්න මේ ටිකේ ලියාගෙන ලියාගෙන යන්නේ මේ කොටස් කතා කරනකොට අපි ලියන්නේ ඔන්න ඔය ටික. හරි. රූප සටහන් ටික බලලෙමු පුතේ පොඩ්ඩක්. අපේ සිලබස් එකේ තියෙන රූප සටහන් වල පළවෙනිම රූප සටහන් තමයි පුතේ මෙන්න මේක. මේක දැන් TG එක තියන අය දන්නවා මේක නම් කරලා තියෙන පුතාලට හරි ලෙහෙසි. මේ තමයි ඇවිල්ලා ඉතරෙන් හමු වෙන विशाल
පිරමීඩ පිරමීඩ ඒ කියන්නේ මිසරට අයිති වැදගත්ම වාස්තු විද්‍යා නිර්මාණ ඕක නම් කරනකොට දෙ කුෆු කියලා හොඳේ කුෆු නැත්තම් කියෝෆ් කියලා කියනවා ඔය නම් දෙකම කියන්නේ එකට කියෝෆ් නැත්තම් කුෆු පිරමීඩ කියලා කියන්නේ ලෝක විශාලම පිරමීඩ ඊළඟට එතනින් එහාට ගියාම මේ සිලබස් එකේ තියෙනවා හොඳේ දැන් මේ රූපත් එක්ක ගන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රමාණිත් එක්ක පිරමීඩ කොච්චර ලොකුද කියලා හිතන්නකෝ එතකොට ඔය ගල් කුට්ටි लक्ष 20කට වැඩිය එයා ගල් කුට්ටි ප්‍රමාණයක් වගේ තියෙනවා සංඛ්‍යාත්මකව ගණන් තියෙනවා ලක්ෂ 23ක් විතර කියලා ඊට පස්සේ අක්කර 13ක් විතර භූමි භාග භාගයක් වැහිලා තියෙනවා ඊට පස්සේ අඩි 400ක් එකක් වගේ මුලින් තිබිලා තියෙන උස කොහොමද මේ යෝධ නිර්මාණයක් උනේ කළු ගලින් කරපු යෝධ නිර්මාණයක් හරි එතන එහාට ගියාම මෙන්න මේක සිලබස් එකේ තියෙන ඊළඟ රූපේ මේකත් ඔයාලා දන්නවා පිරමීඩයක් හැබැයි කලින් එක නෙමෙයි කලින් එක නෙමෙයි උනාට මේ පිරමීඩ දෙකම තියෙන පුතේ එකලක් මේක ඇවිල්ලා කාෆ්‍රේ කියන පිරමීඩ ඒ රජතුමා වෙනුවෙන් නිර්මාණය කරපු පිරමීඩ ඔව් අපි කතා කරනවා හැබැයි මේකට එහා පැත්තේ තව පිරමීඩයක් තියෙනවා ඒක මීට වැඩිය කුඩයි දැන් කලින් එක ලොකු මේක මේක මධ්‍යස්ථ පිරමීඩ මධ්‍යස්ථ උසක් තියෙන අනිත් එක ඊට වැඩිය කුඩයි ඒකත් අපි කතා කරනවා සිලබස් එකේ නැති උනාට ඒ රූප තරම් වෙනවම පෙවෙන්න තමයි නෝට් එකේ නම් දීලා තියෙනවා එතනින් එහාට ගියාම මේ තියෙන පුතේ සිලබස් එකේ තියෙන රූප තරම් මතක තියාගන්න ඒව තමයි මේ පෙන්නගෙන යන්නේ මුලින් මේ තියෙන පුතේ ලෝකේ නැත්තම් විතර නිර්මාණ අතර ඉතාම විශිෂ්ට නිර්මාණයක් මෙන්න මේක තමයි අපි හැමෝම දැකපු එක හැබැයි මේක ඔයාලා දැකලා නැහැ මේක ඇවිල්ලා දෙවන රැම්සෙස් රජතුමා විතර පාලකේ රැම්සෙස් රජතුමා රාමීස කියලා තියෙන හොඳේ අන්නේ රජතුමා නිර්මාණය කරපු අබු සිම්බල් කියන දේවල් මේ පැත්තේ තියෙන්නේ පුතේ ඒ රාමීස නැත්නම් රැම්සෙස් රජතුමාගේ බිරිඳ ආපෝර් කියන බිරිඳ ඒ රජින් එයා වෙනුවෙන් නිර්මාණය කරපු දේවල් හැබැයි මේක ඇවිල්ලා පුතේ අර කලින් දැකපු පිරමීඩය හා සමාන නැහෙනේ මේක ඇවිල්ලා ගල් පර්වතයක් අවශ්‍ය විදිහට කපල කොටල ඇතුළට හාරගෙන ගිහින් කරපු නිර්මාණයක් ඒතකොට මේවට කියන්නේ කඳු කැපු දේවාල කියලා කලින් ඒවට පිරමීඩ කියනවා මේවට කියන්නේ කඳු කැපු දේවාල කියලා කඳු කැපු දේවාල සහ පිරමීඩ දෙකම පාවිච්චි කරන්න පුතේ තෝරන දේවල් විදියට ඔන්න හරි ඊළඟට අපේ සිලබස් එකේ තියෙන්නේ මෙන්න මේ දැන් අබු සිම්බල් දේවාලේ සමීප රූපයක් එතකොට ඒ රැම්සෙස් රජතුමාගේ ප්‍රතිමා හතරක් තමයි ඉදිරි දොරටුවේ තියෙන්නේ අඩි 66ක් විතර උසයි කියලා කියනවා සමහර පොත්වල ඔක 70ක් දාලා තිනවා කොහොමද යෝධ යෝධ ප්‍රතිමා හතරක් හතරකින් වැඩි වෙච්ච මෙන්න මේ කුඩා දොරටුවෙන් තමයි දේවාලය ඇතුළට යන්නේ හරි මේ ගැන තව ගොඩක් කතන්දරක් තියෙනවා ඒක පාඩමින් යහුවෙනවා හොඳයි ඊළඟට මේ තියෙන පුතේ අපේ සිලබස් එකේ තියෙන ලොක්ෂෝර් නැත්නම් ලැක්ෂෝර් සිලබස් එකේ නම් තියෙන ලොක්ෂෝර් නැත්නම් ලක්ෂෝර් කියලා ඔක ලැක්ෂෝර් කියලා කියනවා ඒ ඉංග්‍රීසි භාෂාවේ එයා මෙහා වචන හොමාරු වෙන විදිහ දැන් මේ කැලිල්ල පුතේ ඉදිකරන ලද දේවාලයක් දැන් අපි කලින් දැක්කේ කඳු කැපු දේවාලයක් ඊට කලින් දැක්කේ පිරමීඩයක් එතකොට පිරමීඩ කඳු කැපු දේවාල ඉදිකල දේවාල ඔන්න බලන්න පුතේ මිසරේ වාස්තු විද්‍යාව බෙදිච්ච විදිහ විශේෂම ගොඩනින් නැගිලි තියෙනවා මේ මේ ඔක්කොම නිර්මාණය කරන්නේ තෝන් ගෙවල් විදිහ තෝන් ගෙවල් කියන්නේ අර කියන්නේ දැන් පිරමීඩය හදන්නේ මමිය තැන්පත් කරන්නේ රජතුමාගේ මමිය තැන්පත් කරා. ඒකෝට මේ හැම එකක්ම කාලානුරූපීව වෙනස් වෙලා තියෙන්නේ තොහොන් දිවල් විදිහට තමයි. හරි. ඔන්න ඊළඟට අපිට ලොක්ෂෝර් තියෙන නැත්නම් ලැක්ෂෝර් තියෙන්නේ වාස්තු විද්‍යා නිර්මාණය විදිහට. එතනින් එහාට ගියාම අපිට එන්නේ මේ තව ඒ සමීප දර්ශනයක්. එතනින් එහාට ගියාම අපිට ඊළඟට එන්නේ පුතේ මෙන්න මේ. මේකට කියනවා නාම ඵලකය කියලා. නැත්නම් සාමාන්‍යයෙන් අපේ සිලබස් එකේ මේක ඔයාලට හුරු නැහැ ඕලෙවල් වල දෙන්නේ නැහැ නර්මේ නැත්නම් නාමර් ඵලකේ නම් කීපයක් මේකටත් තියෙනවා හරි මේක ඇවිල්ලා මෙහෙමයි මිසරේ පාලනය කරපු මුල්ම රජතුමා විදිහට හඳුන්වන රජතුමා සම්බන්ධ දර්ශනයක් මොකද එයා මිසරේ කියන යුගය නැත්නම් මිසර ශිෂ්ටාචාරය ඉහළ පහළ කියලා ඉහළේ ජීවිතුව පහළේ ජීවිතුව කියලා බෙදිච්ච එක එක්තේසත් කරලා රජ රජකම් කරන්න පටන් ගත්ත රජතුමා තමයි මේ නාමය දීලා කියන්නේ. අන්න එයාගේ එයාට සම්බන්ධ පළකයක් තමයි කැටේමක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ ඇවිල්ලා මිසරෙන් අම්මෙන් කැටේමක් විදිහට කතා කරද්දී අදුවක් නැහැ. හරි. එතනින් එයාට ගියාම
අපිට මේ තියෙන පුතේ විශේෂ මූර්තියක් මේක නම් කරනවා පුතේ මෙන් කුරේ සහ ඔහුගේ බිරිඳ මන්කෝර් කියලා කියනවා මෙන් කෞරේ කියලා කියනවා මේ නම් කීපයක්ම තියෙනවා ඒක සිලබස් එකේ තියෙන මෙන් කුරේ සහ ඔහුගේ බිරිඳ බිරිඳගේ නම තියෙනවා මෙරනෙට් කියලා කියන්නේ මෙරනෙට් කියුවට ඉස්සරහට එනවා අල්කයන උච්චාරණය කරන්න අමාරු මෙරනෙට් ඒ කියන්නේ මන්කෝර් සහ මෙරනෙට් කියලා තමයි කියන්නේ නැත්නම් මෙන් කෞරේ සහ මෙරනෙට් ඔන්න ඔය නම මේ ගැනත් අපිට රෝටිවලදි කතා කරන්න තියෙන නිසා රූපත ගන්න බලලා එහා පැත්තට යනවා මෙන්න යාළුවනේ සමීප රූපයක් එතකොට ඒගොල්ලෝගේ මූර්තිමය ලක්ෂණ ඉතාලම හොඳින් බලා ගන්න පුළුවන් දර්ශනයක් හරි එහෙම රූපියක් එතනින් එහාට ගියාම මේ පුතේ අපිට හුරු පුරුදු මූර්තියක් මේක නම් කරනවා ස්ක්‍රයිබ් නැත්නම් ලේකම් නැත්නම් සාවධානව අසාසි දිනා නැත්නම් ලියන්න ලියන මහත්යෙකුවක් ගැටලුවක් නැහැ මෙන්න සුවිශේෂ මූර්තියක් මේක අපිට සිලබස් එකේ තියෙන එකක් 10 අතර තියෙන හන්දා හොඳට හුරු පුරුදු හරි එතනින් එහාට ගියාම මේ තියෙන පුතේ ඒ වගේම හුරු පුරුදු තව මූර්තියක් මිසරින්ද පුරු රූප රූමත්ම කාන්තාවක් මූර්තිමත් කරපු අවස්ථාවක් මේකට කියනවා නෙෆර්ටිටි රජින කියලා නෙෆර්ටිටි රජිනගේ උඩුකය මූර්තියක තමයි නම් කරන්නේ ඔන්න එතකොට මූර්ති තමයි මේ අහු වෙන මූර්තිය දැන් මේක ඇවිල්ලා 10 වසර දිල්වසරේ තියෙන එක එතකොට ඒ තියෙන ඒවා අපිට නැවත නැවත අහු වෙනවා නම් අපිට මේවා හුරුයි මේක ඇවිල්ලා කුරුළු දඩේම කුරුළු දඩේම කියන්නේ දිල්වසරේ තියෙන නම් පුතේ නිබාමුන් කියන වංශාධිපතියගේ කුමරුගෙන් හොයාගත්ත චිත්තයක් විදිහට මොනවත් අපි විතරෝ ගැන කතා කරනවා චිත්‍ර ගැන වෙනම කතා කරනවා ඊළඟට ඊට යහපැත්ත තියෙන පුතේ ඒ නිබාමුන් තෝන්ගේ දෙන් හොයාගත්ත චිත්‍රයක් විදිහට අපි කතා කරන මීලම්හි පාර්ථය සත්ව රූප අධ්‍යයනයක් දීන්නේ මේකත් බොහෝ සුවිශේෂී විතරේට වටිනෙන්දියා ඉතින් අපිට දායාද කිසි දෙයක් ඊට පස්සේ මෙන්න මේක පුතේ අලුත් සිලබස් එකට අපිට එකතු වෙච්ච චිත්‍රයක් මේක ඕන තරම් අපි දැකලා තියෙනවා නමුත් සිලබස් එකට ඇතුළත් කරලා තියෙනවා නාට්‍යාංගනාව සහ සංගීතඥයෝ කියලා. උඩ මේ චිත්‍රෙම තමයි මේ තියෙන්නේ. එතකොට නාට්‍යාංගනාව සහ සංගීතඥයෝ. ඒ කියන්නේ නටන, ගායන, වයන අවස්ථාව. එහෙම ඒගොල්ලෝගේ සංස්කෘතික ආගමයක් වෙනවා පුළුවන්. අන්නේම අවස්ථාවක්. ඒ සිලබස් එකේ තියෙන චිත්‍ර ටික තමයි. ওই නිර්මාණ ටික තමයි. එතන ඉහළට ගියාම මම ඔයාලට විශේෂම ටිකක් එකතු කරලා තියෙනවා මේ හා සම්බන්ධව. අපිලිවෙලා වුණාට ඔයාලා බලාගෙන ඉන්න ඒ බලාගෙන ඉන්නම මේ හා සම්බන්ධ පාඩම සම්බන්ධව යම් කිසි රූපයක් ගොඩ නැගෙයි හොඳයි හරි ඒ රූප ටික තමයි මෙතනින් පස්සේ මම පෙන්නන්න දැන් ඔයාලට මම කලින් කිව්වා නේද මහා පිරමිඩ ත්‍රිත්වයක් දැන් ලංකාව ගත්තාම මහා දාගැබ් ත්‍රිත්වය අනුරාධපුරයට අයිති අනුරාධපුරයේ තියෙන අටමස්ථාන වලට අයිති ස්තූප තුනක් තියෙනවානේ රුවන් ජීතවනේ අභේගිරි රුවන් වැලි දැන් මේක මේකට සම්බන්ධ කරනවා නෙමෙයි මේවා මේක ඇවිල්ලා මිත්‍රෙන් හම් වෙන මහා පිරමීඩ ත්‍රිත්වය දැන් එතකොට කාටාරීතේ මෙන්න මේක තමයි ලොකු පිරමීඩ කියලා නෑ පුතේ මම රෝපේ මුලින් පෙන්වුවනේ මේක ඇවිල්ලා කාෆ්‍රේ කියන පිරමීඩ එතකොට මෙන්න මේ එහා පැත්තෙන් තියෙන්නේ දැන් අපිට සිද්ධාන්තයක් විතර පේනවා කොච්චර ලොකු වුණත් ඈතට යද්දී ගොඩා වෙනවා කියන සිද්ධාන්තය හරියටම පේනවා මෙන්න මේක තමයි පුතේ උසම පිරමීඩ විශාල පිරමීඩ කුෆු පිරමීඩ එතකොට මේ තියෙන පුතේ කාෆ්‍රේ පිරමීඩ ඊට පස්සේ මේ තියෙන්නේ මෙන් කවුර නැත්නම් මන්කෝර රජතුමා වෙන නිර්මාණ කරපු මෙන් කවුර පිරමීඩ අපි සිලබස්ටිගේ ඔයිටික මම දීලා තියෙනවා හොඳේ ඒක කතා කරන් යද්දී අපිට ආයෙ අහු වෙන්නේ ඊළඟට එතනින් එහාට ගියාම මේ පිරමීඩ ත්‍රිත්වය විශේෂ වෙන්නේ පුතේ අහස තරුවතාවක ස්වරූපයක් තියෙන අර දීර්ඝ සාරගාවත් එක තව තරු එකක් තියෙන ආර රටාව එකලද තියෙන දීප්තිමත් තරු තුනක් තියෙන මෙන්න මේ තරු රටාව තමයි පාවිච්චි කරලා තියෙන්නේ මෙහි ඇවිල්ලා මිසරගෙන කතා කරද්දී අමුතු විශ්වාචාරයක් මේක ඇවිල්ලා අර අද්භූත නැත්තම් අපිට නොපෙනෙන බලවේගයක් එක ගනුදෙනු කරා හා සමාන අවස්ථා ලැබෙන පාඩම. එතකොට ඒ හා සම්බන්ධ දොරටු මේක තුළ ගොඩක් තියෙනවා. අපි ඒකෙන් සීමා කරලා ගත්ත කොටසක් විතරයි මේ තියෙන්නේ. මේ පුතේ ඔයාලා දකින්නේ මිතර වැටිය තමයි මරණ කල්තබා ගැනීමේ ක්‍රමය. නැත්තම් අපි කියන්නේ එම්බාම් කියලා. අපි මේ මිනිහෙක් මරුණා නම් ওই ෆෝමිලින් ඒ කියන්නේ කල්තබා ගන්න මොනවාරි බෙහෙත් જાතියක් ගිල්වලා දවස් 3-4ක් තියා ගන්නවනේ බොහොම අමාරු. නමුත් මේ වටේදී අවුරුදු 3000 4000 වෙනවා.
එතකොට මේ බලන්න මේ හැම වෙලෙලා එහෙම්මම ඇරිලා තියෙනවා නරක් වෙලා නැහැ එක ඩිංගක්වත් ඒ කියන්නේ ඇතුලේ මස්තික දිය වෙලා ඒවා අයින් වෙලා තියෙනවා මිනිහ මැරිලා නමුත් පරිස්සම් වෙලා තියෙනවා අදට මේ ඇවිල්ලා අන්න එහෙම මමියක් මමියක් කියන්නේ දැන් මනුස්සයෙක් මැරුණා නම් එයාගේ ඇඟ පටි වලින් වෙලලා ඒ කියන්නේ බිහි ද්‍රව්‍ය ගිල්ලපු පටි වලින් වෙලලා මහදා ගන්න මමියනේ අන්න ඒක ලිව්වට පස්සේ මේ ඇතුලේ මානව දේහය තියෙන විදිය එක පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ ඒ තියෙන විදිහට ඒමම තියෙනවා එතකොට මිසර වැටිය තමයි ලෝකේ මුල්ම වරට මරණ කල්පනා ගැනීමේ ක්‍රමවේදයක් අඳුන්වලා දීපු ලෝකේ අඳුන්වලා දීපු ජාති එතකොට එතනින් එහාට ගියාමත් පුතේ මෙන්න මේ ඒ වගේ ගොඩගත්ත මමියා ගොඩක් දුරට මේ රූපක සාන්තිකේ ඉන්නේ ටූටන් කාමන් කියන රජ කෙනෙක්ගේ තොන්ගයක් හොයා ගන්නවා මේකටදී අන්නේ තොන්ගේ ඇතුලේ ජීවිත දේවල් තමයි මේ එතකොට ටූටන් කාමන් රජතුමාගේ මමිය තමයි මේ එහෙම තමයි කියන්නේ හරි එතකොට මේ අන්නේ වගේ පුද්ගලයෙක් එයා ටිකක් ටූටන් කාමන් නැත්තම් ඔයාට කියන ටූටන් කාමන් කියලා මේ රජතුමා දැන් රජ කෙනෙක් විදිහට හිටියට මිසර කාලය කරපු ලාබාලම පුඩාම රජතුමා එයා ටිකක් අමුතු ඒ කියන්නේ ඒ ශිෂ්ටාචාරය ඇතුළත හරි ඇදහිලි විශ්වාස ඒවා හරි අමුතු ඉන්නේ එතකොට මෙයාට රජකම හිමි වෙන්නේ කුඩා කාලේම අවුරුදු 14 දී වගේ මට මතක හැටියට එයා ඒ 14 දීම මේ මෙයාවිල්ලා අසනීප තියෙන කෙනෙක් ලෙඩේ එයා ඔය එක එක ලිපි තියෙන ඔයා සම්බන්ධව හරි අමුතු වෙනක් කෙනෙක් ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වෙනස් වෙච්ච ගති ලක්ෂණ දෙවිද කෙනෙක් අංග විකලයි කියන්නේ අන්න ඒ වගේ අදහසක් නේ එතකොට එයා පොඩි කාලේ මැරිලා දුන වැඩි ජීවත් වෙලා වෙච්ච නැති කෙනෙක් එහෙම රජෙක් මෙන්න මේත් එහෙම හම් වෙච්ච මමියා එතකොට ලිනන් ඔය රෙදි පැටි වලින් වත ගුමමි කරපු එක අයින් කරාම තේන විදිහ එතකොට මේ පරිශීලිය තමයි එයාලගේ ළඟටම වෙලා ඉන්නේ හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙන පුතේ මහා පිරමීඩ ත්‍රිත්වය ඔන්න පිටපු විදිය දැන් මුලින් ගත්ත ෆොටෝ එකේ අපිට පේන්නේ නැහැ මේක ලොකුවට මෙන්න මේ තියෙන්නේ කුහු පිරමීඩ. එතකොට මේක කාෆ්‍රේ පිරමීඩ. මේක අපි කතා කරන්නේ මින් කෞරේ පිරමීඩ. මන්කෝර් නම් දෙකම තියෙනවා හදේ අවුලෝ. දැන් මේ ඇවිල්ලා මේ නයිලින් එකයි තයිටි ගංගාවත් එක්ක තියෙන ඔය පෝෂක ප්‍රදේශය. ඔය මේවා අපිට ඔය රූප සටහන් ඉන්නේවනේ. දැන් එතන ගියාට ගියාම මේ තියෙන්නේ පුතේ දැන් මැරිච්ච මිනිස්සේ රෙදිපටි වලින් වෙලලා ඒ කියන්නේ බෙහෙත් ද්‍රව්‍ය කිල්ල රෙදිපටි වලින් වෙලලා මමියක් කරලා ඒක පුතේ දානව මිනි පෙට්ටියක අපි ඔය රුපියල් 15000 20000 ගන්න මිනි පෙට්ටියක අඩිය තියා අන්න මේගොල්ලෝ මිනියට නැත්තම් මේ මැරිච්ච මිනිහට දීපු තැන බලන්න ඔයාලා මේ වගේ එක දානවද කවදාවත් කියලා මේ ඇවිල්ලා මේ මැරිච්ච මිනිහගේම ආකෘතියට හදපු පෙට්ටියක් මේකට කියනවා ලස්සන නම අපේ නම තමයි තාකෝපාගිස් හොඳයි අපේ නෝට් එකේ තියෙනවා මම පැහැදිලි කරන්නම් දෙන්නේ තාකෝපාගිස් නැත්නම් මිනි පෙට්ටියට කියපු නම එතකොට කොච්චර ලස්සනද බලන්න මේගොල්ලෝ මේ තරම් මැරිච්ච මනුස්සයෙක් සලකලා දිනවා මොකද හේතුවක් තියෙනවා මේක අපි ඉස්සරහට කතා කරන්න යමු ඊට මේ හැමතැනම තියෙන මේගොල්ලෝගේ චිත්‍ර පෙට්ටිය පුරාම එතනින් යාට ගියාම මෙන්න මේ ටිකේ තියෙන්නේ ඔයාලට පේන අඩු ඇති මේ තියෙන්නේ මිසර වැසියෝ එක එක ස්වභාවික වස්තුන් දෙවියන් විදියට අදහපු රූප. එතකොට වැස්ස, සුළඟ, සූර්යා, ගින්න, මහ පොළොව, ජලය මෙන්න මේ එක එක වස්තුන් ස්වභාවික වස්තුන් දේවත්වයෙන් සැලකුවා. අපිට මීට පස්සේ පාඩමක් කියනවනේ ග්‍රීකේ පාඩම හා සමානයි. එතකොට ඒගොල්ලොත් දේවත්වයෙන් සැලකුවා ස්වභාවික වස්තු තියෙනවා. මෙන්න එතකොට මේක විශේෂයි. ඔය මුලින්ම ඔයාලා නම සිලබස් එකේ ඔය ටික දීලා තිබ්බම නෝට් එකේ තියෙනවා මුලින්ම තියෙන්නේ රා. රා කියන්නේ මෙයා අමුන් කියලා කියනවා නැත්නම් ආමන් රා කියලා කියනවා. ඊය ඇරෙද්ද පූර්වය. ඉර සංකේතවත් කරන දේව රූපი තමයි තියෙන්නේ. එතනින් එහාට ගියාම අනිත් පිට අපි මීට බලමු රූපකට හඳි කොහොමනම් දෙන්නම. මෙන්න මේ අර නාමය නැත්නම් නාමර ඵලකේ කලින් දෙන්නේ හොඳට පිළිසිඳු කරපු එක මේක හම්බෙච්චි තියෙන හම්බෙද්දි තියෙන තත්තිමුණ තත්ත්ව තමයි මේ පෙන්නන්නේ. හරි. එතනින් එහාට ගියාම මේ පුතේ විශේෂ තව රූපයක් ඕක රූපේ මට මතක නැහැ මතක හැටියට එද්දු දේවස්ථානය වගේ මට මතක සිලවසින් නැති හන්ද කලබල වෙන්න ඕනේ මම ඕන නම් ටික කියන්න මේක එද්දු හොඳේ දේවස්ථානයක් එතකොට අර අපිට ලුක්ෂෝර් දේවස්ථාන අනිත් වගේ දිගරු දේවස්ථානයක් ඊට පස්සේ එතනින් එහාට ගියාම මේක පුතේ ආසනයක් සිංහාසනයක් කියන්න පුළුවන් මෙන්න මේ කැටේම අපිට හරි වැදගත්
මේක ටූටන් කාමන්ගේ ඒ රැද්දුමගේ මොහොන්ගේ තියෙන ව්‍යාගත් එක. එතකොට මේක රනින් කරපු එකක්. ඒක තමයි විශේෂය. රනින් කරන අස්තරංග වලින් කරපු නිර්මාණය. මෙන්න මේක අබුසිම දේවාලයේ ඇතුළට යන දොරට ඕන්න ඒ ප්‍රධාන මූර්තිය හතරත් එක්කම තියෙන්නේ. එතනින් එහාට ගියාම මේ තමයි අබුසිම දේවාලයේ ඇතුළේ නැත්තම් රැම්සිස් රජතුමාගේ ඒ රජතුමාගේ රූප තමයි අර දේවාලය ඇතුලේ කොළුණු වලට පාවිච්චි කරලා තියෙන්නේ. ඒ අර ඒගොල්ලෝ ඉන්න විදිහ ඉන්න ස්වරූපේ ඊට පස්සේ කිස් පළඳනාවක් තියෙනවා බොරු කොණ්ඩයක් බොරු රැවුලා විස් මූණක් පළඳිනවා අන්නේ අවිය අවස්ථා. දැන් එතනින් එහාට ගියාම මේ තියෙන පුතේ නිතර චිත්‍රයක්. සිලබස් එකේ නැහැනේ මේක. මේ ඇවිල්ලා සී සෑම. දැන් මේක අපිටත් ගොඩාක් සමීපයි. මහනුවරගේ චිත්‍ර ලක්ෂණනේ තියෙන්නේ. සී සෑම සහ ඔයාලා බලන යටින් ඊට යටින් බොහොම සංසාර භූමියක් තියෙනවා නේද මල්පල බරවිච්ච. ඒගොල්ලෝන්ගේ ඔය පින්නන්නේ වගාව. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොවියෝනේ. සත්තු සත්පාලනයට ගොවිකම අන්න ඒක තමයි ප්‍රධාන ජීවනෝපාය වෙලා තිබුණේ. ඊළඟට එතනින් අර ගියා මේ අන්න තාපෝපාලිත ඒක නැත්තම් මිනි පෙට්ටියක් ඇතුළේ තියෙන මමියක් පරීක්ෂා කරන විදියක් වෙනුනේ. එතනින් අර ගියා මේ තියෙන්නේ අපිට සිලවසේ නැති වුණාට කාෆ්‍රේ රජතුමාගේ පිරමීඩ මේ අර අපි කියන්නේ කාෆ්‍රේ පිරමීඩයක්. එතකොට ඒ රජතුමාගේ පිළිරුවක් තමයි මේ තියෙන්නේ කාෆ්‍රේ පිළිරුව නැත්තම් පිළිමය මූර්තිය. ඊළඟට මේ තියෙන්නේ පුතේ ඔය අපි කියන්නේ සුහුන් ගෙවල් වල. ඒ සුහුන් ගෙවල් වල ඇතුලේ ඒගොල්ලෝ නිදන් කරපු නැත්තම් මෙහෙමයි. ඔක විස්තර කරන්න යද්දී නම් කරලව කියන්නම් මම රජතුමා මැරුණාම සාමාන්‍යයෙන් එයා ජීවත් වෙලා ඉන්න කාලේ තමයි එයාට ඕන විදිහට සුහුන් ගෙ හදාගන්න. අපි නම් කරන්නේ මැරුණට පස්සේ අවශ්‍ය විදිහට වටේ පිට ඉන්න මිනිස්සු සුහුන් ගෙ හදන එකනේ අපි. දන්නේ නැහැ පස් පිළි යල්නවද නිකම්ම නිකම් වල දානවද ෆයිල් අල්ලනවද රූපයක් කලවනවද ඒ විදිහක් අපි දන්නේ නැහැ. හැබැයි මේ පාරාරජවරු නම් පාරාව කියන්නේ විතර වැසියෝනේ විතර පාලකයෝනේ. ඒගොල්ලෝ නම් ඒගොල්ලෝගේ සුහුන් ගෙබ ඒගොල්ලන්ට ඕන විදිහට කලින් මැරෙන්න කලින් සූදානම් කරගත්තා. අන්නේ උදාහරණ කරගත්ත රෝන්ගේ විශේෂ කුටි තියෙනවා පුතේ. විශේෂ කාමර. මෙන්න මේ කාමරවල ඒ රජතුමා පරිහරණය කරපු සියලුම දේවල් තැන්පත් කරලා තියෙනවා වටිනා පාන්. අන්නේ නිදන්වත් විදිහට තමයි මෙන්න මේ තියෙන්නේ. ඒ ඔක්කොම ඒ කාමරෙකින් හම්බෙච්ච එකක්. හරි. එතන ඊට ගියාම මේ අබු සිම්බල් දේවාලය ඇතුළේ තියෙන පුතේ විශේෂ කුටියක්. මේ විශේෂ කුටිය ඇතුළේ එක රූපයක් තියෙනවා. එයාට තමයි ඒ කියන්නේ ඒ සෝරි ඒ රූපෙට කවදාවත් ආලෝකයක් ලැබෙන්නේ නැහැ. දැන් ඉස්සරහට යද්දී රූපකට මම පෙන්නන්න ඉවේලිය හරියටම ලැබෙන එක දෙවි කෙනෙක් ඉන්නවා මේ අඳුරු කුටියක්. ඒක විස්තර කරන්න මේ ඇතුලේ තියෙන ඒ කියන්නේ අබුතිපදේවල් ඇතුලේ තියෙන විශේෂ කුටියක් දෙවිවරු අතර දෙනෙක් මේ ඉන්නේ හොඳයි. හරි. එතන ඉහාට ගියාම මේ ඇවිල්ලා පිරමීඩ නිර්මාණය වෙන්න කලින් ලෝකේ පිරමීඩ වලට කලින් අදිය. ඔකට කියන්නේ පඩි පිරමීඩය කියලා ස්ටෙප් පිරමීඩය. පඩි පිරමීඩය අන්නේම අවස්ථාවක් සක්කාරා ප්‍රදේශයේ හම්බෙන පඩි පිරමීඩය තමයි යෝධ පිරමීඩයක් ඔයාලා පේනවා ඇති. ඊට පස්සේ එතනින් ගියාම මේ දැන් මහනුවර සම්ප්‍රදාය චිත්‍රවල ලක්ෂණ නියෝජනය කරන මිසරේ හම්බෙන චිත්‍ර. ඒගොල්ලෝ තඩියම් අවස්ථා, ඒගොල්ලෝගේ කර්මාන්ත කරන විදිය, ඊට පස්සේ ඒගොල්ලෝගේ ජීවනෝපායන්, ඒගොල්ලෝ වගා කරන හැටි, ඒගොල්ලෝ ක්‍රීඩා කරන හැටි මෙන්න මේ වගේ ලක්ෂණ තමයි එතන තියෙන්නේ. එතන නම් තඩේ මහා සම්බන්ධ ලක්ෂණ ඇති ඒගොල්ලෝගේ ජීවනෝපායක් මොකක්ද කියන දර්ශනය. එතන ඉහාට ගියාම මෙන්න අර සමීප රූපේ නැවතක් මේ ඇවිල්ලා මිනි පෙට්ටිය සහ කෝපාවි කියන එක. එතන ඉහාට ගියාම මේ තියෙන්නේ පුතේ කාණක් දේවස්ථානේ. සුවිශේෂ දේවස්ථානයක් මේක ඉදි කරපු දේවස්ථානයක්. අපේ සිලබස් එකේ තියෙන්නේ පුතේ ලොක්ෂෝර් දේවස්ථානේ විතරයි රූපත තහන. නමුත් එඩ්ෆු කාණක් ලොක්ෂෝර් මේ දේවස්ථාන තුනම නිතරින් හම්බෙන ඉතාම වැදගත් දේවස්ථාන තුනක්. හොඳයි. ඊළඟට මෙන්න මේ තියෙන්නේ පුතේ නිසර චිත්‍ර තමයි. නමුත් බලන්නකො මේක විශේෂත්වයක් තියෙනවා. මමියක් හදල මමිය පිළියෙල කරන අවස්ථාවක් මේ. එතකොට මේ නිසර චිත්‍ර කියන්නේ අපිට දැන් ප්‍රාග්ඓතිහාසික චිත්‍රවලදී වර්තමානයේ ඒගොල්ලෝ තොරතුරු ගේනවා වගේ අපි බලා දැනගන්නවා වගේ මිසර වැසියන්ගේ ඒ කාලෙ තිබිච්ච ඇදහිලි විශ්වාස ඒගොල්ලෝගේ කියුම් කෙරුම් ඒ හැම දෙයක්ම මේ රූප වලින් අපිට එනවා. එහෙනම් චිත්‍ර කලාව කියන්නේ සංවේදන මාධ්‍යයක් බොහොම ප්‍රබලයි. ඊට පස්සේ යාලට හිතෙන ඇති මෙන්න මේ වටේ උඩින් උඩින් තියෙන මොනවද කියලා. මේ ලැබිල්ල පුතේ
අපිට අපේ දේවල් විදියට අපි දන්න දෙල්ලිවි තියෙන්නේ අන්නේ වගේ මොනවා හරි මේහා සම්බන්ධ විස්තරයක්. එතකොට අපි තව විදියකට කතා කරොත් අපි කියන සංනිදර්ශන චිත්‍ර කලාවක් කියලා. සංනිදර්ශන චිත්‍ර කියන්නේ යම් කිසි කතන්දරයකට හෝ පද්‍ය පන්තියකට හෝ නිසසකට හෝ වේවා ඒහි අර්ථය ගැප් කරලා දෙන සරල චිත්‍රණි සංනිදර්ශන කියලා කියන්නේ. එතකොට මෙන්න මේ තියෙන්නේ පුතේ මේ චිත්‍ර වෙනුවෙන් මෙතන කියන කාර්ය වෙනුවෙන් ලියපු ලොකු විස්තරයක්. මේකට කියන්නේ පුතේ මිසර නිර්මාණ අතරේ මිසර භාෂාවෙන් කියුත් මේකට කියන්නේ හයරෝග්ලිෆික් නැත්නම් මිසර රූපාක්ෂර හනේ. ඔන්න ඔය නම තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට එතන රූප කීපයක් තියෙනවා කීවත් බලාගෙන ඊළඟ රූපෙට යමු. මේ පුතේ විශේෂ චිත්‍රයක් ආවා. ඒගොල්ලෝගේ කුෂ්කර්මාන්තේ උච්චරද කියනවනම් මොකද නයිල් නිම්න කියන්නේ බොහෝ පෝෂක ප්‍රදේශයක්. නයිල් ගංගාව කියන්නේ ලෝකේ දිගම ගංගාව. මට හිතෙන්නේ කිලෝමීටර් 6650ක් විතර සංඛ්‍යාත්මකව. එතකොට අප්‍රිකාවේ රට මැදින් ඉඳලා තමයි පටන් ගන්නෙ. ගිලකින් පටන් ගන්න මේක. විල නම් මට මතක නෑ. කොහොමද ඒ එතන ඉඳලා දිගට 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 ඇවිල මැදදරේ මුහුදට වැටෙන තැන තමයි මෙන්න මේ මිසරේ කියන ශිෂ්ටාචාරය වෙන්නේ. එතකොට බොහොම නයිල් මිකියාවට නයිල් ඉන්නේ කියන්නේ ත්‍රිචික භූමියක්. වගාවට. එතකොට මේ හැම තැනම මේ චිත්‍රෙන් පේන්නේ විශේෂයෙන්ම මිදි කඩන දෙන්නේ මිදි කඩන කැඩීම කියලා මේකට කියන්නේ. එතකොට බලන්න මොකද කොච්චර ත්‍රිචිකද කියලා. ඒ කුෂ්කර්මාන්ත සම්බන්ධ හොඳ තොරතුරක් අපිට දෙන්නේ. ඊළඟට මේ පුතේ අර මේකට යහපැත්තේ තව රූපයක් ඇති. අපි මේක කතා කරමු. මේ ඇවිල්ලා ටෝටන් කාමන්ගේ තොමන්ගේ නැත සාකෝපාගීසගේ දැන් මිසරේ රජ කෙනෙක් මැරුණාම එයා ඒගොල්ල විශ්වාස කරන විදිහට මැරුණයින් පස්සේ සාමාන්‍ය අය අතර ඉන්නවා. හැබැයි මැරිච්ච මිනිස්සුත් එකිනෙකට කතා බහ කරගෙන ඒගොල්ලෝ ආශ්‍රය කරගෙන ඉන්නවා. එතකොට මැරුණයින් පස්සේ අඳුර ගන්න පුළුවන් විදිහ තමයි. ඒ කියන්නේ ලිනන් වලින් ඔය මමිගත කරාම රූපය අඳුර ගන්න බැහැනේ. ඒක නිසා අපිට විශ්මුණක් පළ දිනවා මේ මමියට. අන්නේ දමරන් විශ්මුණක් තමයි මේ තියෙන්නේ. ටුටන් කාමන් රජතුමාට පළ දවපු විශ්මුණ හොඳේ. මේ පුරිත දෙකත් එක්ක සම්බන්ධ වෙන මොණි කොටස ඔය තියෙන්නේ. ඉස්සරහ රූපතරක් අපි බලමු. මේකේ කොල්ලොන්ගේ දැන් මේ බලන්නකෝ සත්ව පාලනය සම්බන්ධ අවස්ථාවක් මේ. හරි වටිනවා හරි වැදගත්. ඊට පහළට ඒ වගේ අදහස් තියෙන දර්ශන ටිකක් තියෙන්නේ. ඊට මෙන්න මේ මමියක් හා සම්බන්ධ තොරතුරක් විතරක් දෙන්නේ. ඒගොල්ලෝගේ විධිමත් ක්‍රමවත් බව ඒක දින එතනින් එහාට ගියාම පුතේ මේ තියෙන්නේ අර අබුසිම්බල් දේවාලය වගේම කඳු කපල නිර්මාණය කරපු තව දේවාලයක්. මේකට කියනවා හෙඩ් ෂේප් චුට් නැත්නම් හෙඩ් ෂේප් චුට් දේවාලය. මේක රජිනියක් වෙනුයි කාන්තාවක් වෙනුවෙන් නිර්මාණය කරපු දේවාලයක්. කොච්චර බල ලොකු කන්දකද නිර්මාණය කරලා තියෙන බලන්නකො. එතකොට ඒ දේවාලයේ යෝධ නැත්නම් විශාල බව අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේ දර්ශනයක් තමයි ඔය. ඒ වගේ නිර්මාණයක්. මෙන්න පුතේ සාකෝපාගීතේ ගයි මිනි පෙට්ටියක මිනි තියෙන විදිය. දැන් මේ පහලින් තියෙන පුතේ ඒක සම්බන්ධ පියන් දෙක හොඳේ. හරි. ඔන්න එතනින් එහාට ගියාම මෙන්න මම අර කියපු ඉරේලිය වැටෙන එක දෙවි රූපයක් කියන අර රැම්චිත්‍රතුමාගේ සුහුණ දී ඇතුලේ. ඒ කියන්නේ විශේෂ කුටිය ග්‍රන්ථ රූපිය ඇතුලේ. එක දෙවි කෙනෙක් කියන එයාට විතරයි ආලෝක වැටෙන්නේ. ආලෝක වැටෙන්න හදපු විදිය බලනකොට තාක්ෂණික ප්‍රයෝගික ඔන්න ඔක විශේෂයි හන්දේ. ඊට අමතරව මේ තියෙන්නේ එහෙම අවස්ථාවක්. එතකොට ආලෝක වැටෙන්නේ මෙන්න මේ දොරටුවෙන්. මේ දොරටුවෙන් ඇතුලේ තියෙන මෙන්න මේ කුඩා කුටිය තමයි අර අපි කලින් පෙන්නේ කලින් රූපේ දැක්කේ. මේ තියෙන්නේ ඒක. හරි. එතනින් එහාට ගියාම මේ තියෙන්නේ දඩයම් දර්ශනයක ලක්ෂණයක්. මුල් දඩයම් කරන බල්ලෙක් නෙමේක වෙන සතෙක්ගේ වගේ ගතියක් තියෙන්නේ. ඔහුන දඩයම් අවස්ථාවක්. හැබැයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ පුතේ අපි කතා කරන්නේ ඒගොල්ලෝගේ කැටයම් වල ස්වභාවය සහ ඒගොල්ලෝ සත්ව රූප සම්බන්ධව කොච්චර විධිමත්ව නැත්නම් සියුම්ව ඒකන අධ්‍යයනය කරලා තියෙනවද බලන්න. ඒ සත්තුගේ සියුම් තැන් පවා අධ්‍යයනය කරලා තිනවා. ඊළඟට අනිතික බොහොම තාර්කිකයි. ඔන්න ඔය වගේ අවස්ථාවක්. එතකොට එහෙම සත්තු වල ගැනදී අපි ඕන තරම් දැකලා තියෙනවා. මේ සමහර කොටස් තියෙන්නේ මේ සතා බේරගන්න ඒ රැහේ අනිත් සත්තු ළඟට ළඟට එනවා. මේ සතාගේ බේරගන්න එහෙම අවස්ථාවක් තියෙන්නේ. එතකොට එතන ඉහාට ගියාම මේ තියෙන්නේ පුතේ අන්න නයින් ඉන්නේ අර අපි කතා කරපු යෝධ පිරමිඩ චිත්‍රයේ දින විදිය. එතකොට වර්තමානයේ නම් ඔය සාමාන්‍ය කයිරෝ අගනුවර ඉඳලා කිලෝමීටර් 25ක් 30ක් අතර දුරකින් තමයි ඔය සාමාන්‍ය අපි කියන ඔකට සාලු සුසානේ. ඒ කියන්නේ ඉජිප්තු සුසානයක් ඔය කොහොන් විමක් නේ.
අන්න එහෙම නමුත් කියනවා කොහොමද මේ පිරමීඩ දෘෂ්ටි එතනින් එහාට ගියාම මේ තියෙන්නේ පුතේ පිරමීඩේක මුදුන මේක හැබැයි ඇත්තටම අහනම් වැඩක් ෆොටෝ ගන්න බැහැ කියලා තමයි කියන්නේ පිරමීඩුඩින් යන්න දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ මේක ඇවිල්ලා අර කාෆ්‍රේ පිරමීඩේ ඉහළම කොටස අර අපි පිරමීඩයක් දැක්ක උඩ මුදුන ටිකක් අර ඒ විදිහම පරණ විදිහට තත්ත්වෙ ඉතුරු වෙන්නේ එක මේ වටේට මෙන්න මේ කොටසක් ගැළවිලා වැඩිච්ච නැති එක අන්නේ පිරමීඩේ මුදුන තමයි මේ එතකොට ඒකට අයිති සමීපම රූපයක් තමයි මේ තියෙන්නේ එතකොට ගල් කුට්ටි තවමත් ඒ විදිහටම පරිස්සම් වෙලා තියෙනවා සමහර විනාශයලා ගිහිල්ලා එතනින් අර මෙන්න මේ අර පිරමීඩේ අර ඔය රූප තුන තමයි පෙන්නන්නේ පිරමීඩේ අවස්ථාවක් හරි ඒ කියන්නේ දෙවෙනියට විශාලම පිරමීඩේ එතනින් හැරලා මෙන්න සංකේතයක් තියෙනවා බොහොම කාෂ්ඨක පරිසරයට උරුත් දෙන ඔටුවේ දර්ශනය. එතකොට එයත් එක්ක සම්බන්ධ මේ ප්‍රධාන පිරමීඩ චිත්‍රය තමයි මේ තියෙන්නේ. එතකොට මේක උසයි වගේ පෙන්වන්නට මතක තියාගන්න මේක තමයි උසෝ පිරමීඩ. මේ දෙවෙනියට උත් ඒක මේ පොඩිම එක. හරි. එතනින් එහාට ගියාම මේ තියෙන පුතේ හෙසීරා කියලා මිත්‍රකයි කි පැරණිම දෙව කැටේමක් හම්බ වෙනවා. අන්නේ දෙව කැටේම තමයි මේ දැන් මේව හොඳට අහගෙන ඉන්න බලාගෙන ඉන්න හොඳේ මේ රූපකතාවන් ආයි අපිට සිලබස් එකේ හම්බ වෙන්නේ නැහැ බලාගෙන ඉන්න එක තමයි වඩා හොඳ මේකත් විශේෂ කැටීමක් විදිහට අපි සිලබස් එකේ චුට්ටක් කතා කරනවා නෝට් එක දෙනවා ඒක නිසා බය වෙන්න එපා එතන ඊට ගියාම මේ තියෙන්නේ පිරමීඩයක අභ්‍යන්තර සැකැස්ම විශේෂයෙන්ම කොෆු පිරමීඩයේ අභ්‍යන්තර සැකැස්ම විදිහට තමයි හදලා තියෙන්නේ එතකොට මේ මුල් මොස අඩි 481ක් 480ක් දාලා තිබුණට ඊට වර්තමාන තමයි මේ 451ක් විදිහේ තියෙන්නේ 450 දාලා තියෙන්නේ. ඒතොර මේ තියෙන්නේ අභ්‍යන්තරයේ සැකැස්ම විශේෂයෙන්ම අර අපි දැකපු චිත්‍රවලදී දැක්කා කලින් රූපවලදී ඉන්දු නින්න නැත්තම් හොරි නයිල් නින්නේ ඉඳලා නයිල් ගංගාව ඉඳලා මේ පිරමීඩ ඇතුළට ගමන් කරන්න පුතේ උමං මාර්ග දෙවිලු තියෙනවා. උපතරහන් වල අපි දැක්ක මට ඒක කතා කරන්න බැරි වුණා බලමු උත්තරාගේ උත්තරා කවුද කතා කරන්නේ මේ තියෙන විශේෂ කැටේමක් උත්තර සම්බන්ධ මේක කියන්නේ මායි සහ යූරල් කියන මායි සහ ඌරල් ඌරල් කියලා කියනවා යූරල් කියලා කියනවානේ හරි එහෙම කැටේමක් බොහොම ලස්සන කැටේමක් දැන් මෙතෙන්ද ගියා මෙන්න ආයි අර මමියක් ඒ වගේම තමයි මමිය තියෙන සුහොන්ගේ බිත්ති වල අරපු චිත්‍ර තමයි තියෙන්නේ ඒ විතර මතක තියාගන්න හා මෙන්න මෙතන තියෙනවා පිරමීඩ වලට ඒ කියන්නේ මිනිහෙක් මැරුණාම එයාගේ ආගමික වතාවත් කරන්න පුතේ ගංගා නින්නේ මේ වගේ තැන් තමයි තියෙන්නේ ගංගා නින්නේ ආගමික වතාව පොද පූජා සියල්ල කරලා ඒත්ෙන් දල තැනුණු මාර්ගෝත්සේ තමයි පිරමීඩ අභ්‍යන්තරයට යන්නේ එතකොට මේක භූගත මාර්ග විදිය තමයි තියෙන්නේ උමං මාර්ග විදියට ඒ උමං මාර්ග වල යනකොට සමහර තැන් වල වෙන වෙනම අතුරු මාර්ග තියෙනවා මම් මුලා වෙන මාර්ග එතකොට පිරමීඩේ ඇතුළට උදේ යන්න දෙන්නේ නැහැ. ඒ රජතුමාට බොහොම හිතයිදී පක්ෂපාතී අය තමයි යන්න දීලා තියෙන්නේ හොඳේ. එතකොට අනිත් කාටවත් මේක ඇතුළට එහෙම ගේමින් යන්න බෑ. ඊළඟට මේ තියෙන්නේ පුතේ රාහුටෙස් සහ නෝප්‍රේට් කියන ප්‍රතිමාව. සිල්වසගේ නැතුණට හරි වටිනවා මේවා. බලා ගන්න ඔයාලා. මේක හුණුගල් ප්‍රතිමාවක විදිහට තමයි තියෙන්නේ. රාහුටෙස් සහ නෝප්‍රේට් කියලා කියන්නේ හොඳේ. ඊට අමතරව මේ තියෙන පුතේ අපි ඔයාලා දන්න හොඳට දන්න මූර්තියක් 10 තියෙනවා පිටපත් එකේ. ඒකට කියනවා ස්පින්ස් මූර්තිය. නැත්තම් මිනිස් හිසක් සහ සිංහ ඇඟක් එකට බද්ධ කළා කරපු පාරාවන්ගේ තෙදවල මහිමේ කියාපාන කල්පිත මූර්තිය. මේකට කියන ස්පින්ස් කියලා. එහෙම නැත්තම් මේ වගේ රූප ගොඩාක් විතරින් හම් වෙනවා. ඒව ගොඩක් කුඩායි. මේකට ඒක නිසාම නමක් ලැබෙනවා ග්‍රේඩ් ස්පින්ස් කියලා. ග්‍රේඩ් උසස් කියන එක හොඳයි. එතනින් එහාට ගියාම මේ දේවස්ථානයේ ඇතුලේ තියෙන ඔය පැපිරස් කියන විශේෂ ශාකයක් පාවිච්චි කරනවා ඒගොල්ලෝ මේ නිර්මාණයට. අනේ පැපිරස් පඳුරු වලට එහෙම නැත්නම් පැපිරස් උයි නෙළුම් කියන වර්ගයක් පාවිච්චි කරන නෙළුම්. අනේ නෙළුම් පත්‍රවල නෙළුම් මල්වලට පාවිච්චි කරන ඒගොල්ලෝ නිර්මාණවල පුළුණු වලට පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ ලොක්ෂෝර් දේවාලයේ ඇතුලේ තියෙන වාස්තු විද්‍යා සැකැස්මක් විදිහට තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟට මෙන්න මේක විශේෂයි පිරමීඩ ඇතුලේ සහ දේවාල ඇතුලේ සහ ඉදිකල දේවාල ඇතුලේ විශේෂම පිරමීඩ ඇතුලේ ඔය අපිට කතා කරද්දී ඔය ටූටන් කාමන්ගේ තොන්ගේ හොයාගත්ත කියනවනේ මෑත කාලෙදී ඒ තොන්ගේ හොයාගත්තට
ඒක සමහර අභ්‍යන්තරයෙන් සමහර කුටිවලට ඇතුල් වෙන්න තහනම් කරලා මෙන්න දැන් මේ එහෙම අවස්ථාවක් කියන්නේ මේක એટલે සීල් කරපු එක. අපි දන්නවනේ සීල් කරනවා කියන්නේ ආයි එයාට ඇරෙන්න වෙන කාටවත් මේක ඇතුල් වෙන්න බෑ. මොකද එන්නුත් අර මුද්‍රා දිනවා කියලා කියන්නේ අන්න මේක මුද්‍රා තපු කුටියක්. ඒතකොට මේ වර්තමානයේ නම් මේ වගේ තැන් වලට ගිහිල්ලා මේක ඇතුළේ දින මොනවද කියලා බලනවා. මොකද අතීතයේ දේවල් අපිට ඕනනේ. නමුත් ඒක අද්භූතයි. හරි විශ්මයජනකයි සමහර වෙලාවට ඒ හොයන්න කිව්වය එක අභිරහස් ලෙස මැරිලා තියෙනවා. ගවේෂකයෝ ගොඩාක් මේ චිත්‍රාචාර පොරොතු හොයන්න කියලා මැරිලා තියෙනවා. ඒවත් විශේෂයෙන් ඔය පොත්පත්වල සහ කතන්දරවල තියෙන දේවල්. ඒතකොට මේකත් අපි මේකත් ඔයාලා මතක තියාගන්න මෙන්න මේ වගේ අමුතු ශිෂ්ටාචාරක. ඒතකොට මේ තියෙන තර වගේ තොරතුරු මෙන්න ස්පින් රූපේ තියෙන දන අනිත් ඒවා ඉතින් සාමාන්‍යයෙන් වාස්තු විද්‍යා නිර්මාණ. ළඟට මේ තියෙන උනට උඩන් කාමන්නේ දඹරල් ප්‍රතිමාව මූණ මේක පුතේ අමිල වස්තුවක් හොඳයි මිල කරන්න බැරි වස්තුවක්. එතනින් යන්නේ මේ තියෙන පුතේ අතීතේ නැත්තම් ඉස්සරම මිතර වැසියෝ කෙනෙක් මැරුණාම එක්කෝ අර අර නයිල් නින්නට ගිහිල්ලා බලකාරල වල දාලිනව. එහෙම නැත්තම් නයිල් විද්‍යාවකින් පිට තියෙන කඳුකර ප්‍රදේශවල තියෙන ගුහා තියෙන ගල් ගුහා අන්නේවයි ඇතුළට දාලා ගල් කැට වලින් කටවහලිනවා. ඒතකොට මේ තියෙන්නේ ඊට වඩා පොඩ්ඩක් ඉදිරි පියවරක්. සාකෝපාගින් දෙකක් නිමිනි පෙට්ටියක දාලා ගුහාවක් ඇතුළට දාපු අවස්ථාවක්. මේක මම ගත්තේ හරි හෝ වැරදි හෝ මේක අපිට ඉන්ටර්නෙට් එකේ ලැබෙන රූපයක්. ඔයාලට නිවැරදි තොරතුරක් එන්න ඕන. ඔයාලා දැනගන්න ඕන ගුහාවක් ඇතුලේ ඉස්සර කාලේ මිනිහ දැක්වත් කරේ කොහොමද කියන අදහස. හරිද? ඒක තමයි මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ එහෙම කොහොමද ගවල ඇතුලේ තියෙන දර්ශන. එතනින් එහාට ගියාම අපිට ආයෙ ඉන්නේ අපේ රූප තරංග වල මුලට. දැන් ඔන්න ලොකු විස්තරයක් මම කතා කරගෙන ගියා. අපි ක්ෂීෂයගේ නතර කරලා වැඩි පටන් ගමු. දැන් පුතේ දල අවබෝධය සරලව ගත්ත ඩෝට් එකට පිටින් ඩෝට් එක කතා කරගෙන යන කලින් අපිට එනම අවබෝධයක් නිසරියක්. ඒක මහා ශිෂ්ටාචාරය. උතුම්මස්ථානදී ශිෂ්ටාචාරය. මට ඒක රූපතරණක් ඕකට අතුරු කරන් බැරි වෙලා තියෙනවා. නයිනින් නෙත්තම් මේක මොන මහද්වීපයක් ගත්තාම තමහරු දන්නේ නැහැ කොහෙද මේක තියෙන්නේ කියලා. මේ අප්‍රිකා මහද්වීපය හා සම්බන්ධව නයිල් ගඟා සම්බන්ධව. එතන නයිල් ගඟේ අර අපිට මේක කොතනද තියෙන්නේ කියන තොරතුරු හා සම්බන්ධව රූපතරණ එකතු කරන්න මට බැරි වුණා. රූපතරණ තියෙනවල තරම් මේ බලු මේ වුණත් මම මේ රූපතරණ එකතු කරන්න දැන් මට තියෙනවා හොඳ පොතක් මගේ ගාන. ඒ පොත තමයි මෙන්න මේ මේක නම් කරන්නේ පොතේ මෙන්න මේ පොතක් තියෙනවා වගේ ගාව. මේ පොත නම් කරන්නේ ඉපැරණි ලෝක ශිෂ්ටාචාර. එතකොට දැන් අපේ සිලබස් එකේ තියෙන පාඩමත් එක්ක ඊට පස්සේ අලුතෙන් එන අර අතිරේකීම් පොතත් එක්ක මෙන්න මේ පොත්වල තියෙන කරුණු සංසන්දනය කරන්න ගියාම සෑහෙන අමාරු අපිට හරි තොරතුරක් ඔයාලා දෙන්න. නමුත් අපි සිලබස් එකේ තියෙන තොරතුරට ගැටි වෙන්න මොකද ඒකෙන්නේ ප්‍රශ්න හදන්නේ. ඒක තමයි ඒකට අනුගතව තමයි මාකින් කියන්නේ. එතකොට මේව ගත්තාම විශේෂම කරුණු කියන ඒවා. හැබැයි මේක හරි වටිනවා. ඒක ලෝක ශිෂ්ටාචාර කිව්වම මෙන්න මෙතන මුලින්ම අපිට දෙන රූපයක් උදේ මෙන්න මේක. මේකේ තියෙන ලෝකී පැරණි ශිෂ්ටාචාරය. එතකොට මෙන්න මෙතන මේ හරියේ මේ උඩ එතකොට මෙතන මෙන්න අපි කතා කරන දැන ඊට යටින් තව ශිෂ්ටාචාරය ජස්මී අප්‍රිකාවට ඇවිත් පහළ තව ශිෂ්ටාචාරය මෙතන ඉන්දුනින්නේ තියෙනවා. මෙන්න මේ ලංකාවත් එහෙම ශිෂ්ටාචාර ගත විච්ච අවස්ථාවක් විදිහට කතා කරමු. මොකද අපේ ඉතිහාසයේ මේකේ තියෙන ඇතුළේ ක්‍රිස්තු පූර්ව 450 ඉඳලා මෙහාට එනවා. එතකොට මේ චීනයට ඇවිත් ශිෂ්ටාචාර මේ අග්නිදිකා කියන ශිෂ්ටාචාර මෙන්න මේ වගේ ඉපැරණි ශිෂ්ටාචාර වලට අයිති ශිෂ්ටාචාරයක් තමයි මිහිරේ කියලා කියන්නේ. එතකොට මෙන්න මේ දැන් මේ පොත්වල තියෙන තොරතුරු හරි වැදගත් වෙනවා ඔයාලට අපිට මේ පාඩම ගැන කතා කරගෙන යන්න. හරි. ඒ වගේ රූපතරණක් අවශ්‍ය විදියට පෙන්නන්න. දැන් ඔයාලට ගොඩක් දෙනෙක්ට මේක පිළිගීම කොතනද කියලා කතා කරනවා නම් මට ටිකක් මේ රූපතරණ ගැන නිසා පෙන්නන්න අමාරුයි. එන්න මේ විතර ඔන්න ඔය වගේ හැදීගෙන තමයි අපිට අප්‍රිකාවල් ඉඳෙන්නේ. ඔන්න ඔය වගේ හැදීගෙන එතකොට මෙතනින් යාව මේ හැරි ඇද ඔය ලෝක දිතියන කියලා ඔයවා මෙන්න අප්‍රිකානු මාධ්‍යයේ
එතකොට අග්ගදාන මාධ්‍යයේ මේ තියෙන මධ්‍යධර්මී මූද එතකොට මධ්‍යධර්මී මූදට වහා ජල කඳක් වැටෙන නයිල් ගඟ තියෙන මෙන්න මේ එතකොට මෙන්න මේ ආගි තමයි අර මම කියන මූද තියෙන්නේ මට මතකයි ඇහිලා විල විල නම් මතක නෑ පුතේ එන්න මතකයි උක කොහොමද මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට කිලෝමීටර් 6000 ගන්න 6650 විතර තියෙනවා දිග එතකොට ලෝකේ තියෙන දිගම ගංගාව විශාලම විශාලම ගංගාව නෙමෙයි දිගම ගංගාව නේ ඊට පස්සේ මෙන්න මේ අවසාන හරියදී භූගෝල විද්‍යාව කරන්නයි දන්නවා ඩෙල්ටා කියන දේ ඩෙල්ටා කියන්නේ ගංගාවක් ගලාගෙන ගලාගෙන යන මොහොතට වැටෙන සීමාවෙදී දූපත් නිර්මාණය කරනවා අන්නේ දූපත් වලට කියන්නේ ඩෙල්ටා කියලා එතකොට මෙන්න මෙතන ඒ වගේ දූපත් ගොඩාක් ගොඩාක් හදනවා මේ නයිල් ගඟ ඔහුලත් මෙන්න මේ ටික පෝෂක ප්‍රදේශ කරගෙන තමයි මිතර කියන ශිෂ්ටාචාරයේ පැවැත්ම සහ විකාශනය සහ විනාශ වීම සිද්ධ වෙන්නේ අපි දැන් ඔන්නෝතෙන් තමයි යන්නේ අපේ මෙදෙයයි දැන් මේක කාල නිර්ණය කරනකොට මම කිව්වා අර ටිකක් ගැටළු සහගත දැන් තියෙනවා කියලා සිලබස් ඔයාලට මම නෝට් එකේ දීපු සංඛ්‍යා ටික පොඩි වෙනසක් වෙනවා හැබැයි මෙහෙම එකක් තියෙනවා ඔයාලට නෝට් එකේ දීපු සංඛ්‍යා ඒ විදිහටම ඔයාලා පාවිච්චි කරන්න මොකද පරණ ළමයි ඉන්නවනේ මෙතන අලුත් අය මේ අලුත් සංඛ්‍යා ලේඛන වලට පුහුණු වුණාට කමක් නැහැ මොකද මේ කාලම පොයින්ට් එක අපි හරියට බෙදා ගන්න ඕන නෝට් එක ලියපු අයට ඔක අහුවෙන්නේ නැති මේ ශිෂ්ටාචාරයේ අධ්‍යයනයේ පහසුවට තමයි මේ වැඩේ කරන්නේ මොකද ඕනම ශිෂ්ටාචාරයක් ආරම්භ වෙනවා විකාශනය වෙනවා අවසන් වෙනවා එතකොට මෙන්න මේ අවදි තුන වෙනින්ම අඳුර ගන්න ඕනේ හැබැයි ඒ අවදි තුන තුනටයි විකාශනය කියන මැද කොටක තව කොටක් කීපයකට බෙදා ගන්න වෙනවා නැත්තම් පුතේ රැහින ගැටළු දාගෙන දැන් ඉනවා මොකද මේ ඒ අතර ඉන්න පහලක ගොඩාක් ප්‍රමාණයක් එතකොට ඉතින් ගැන කතා කරද්දී රාජවංශ 31ක් විතර එක එක එකේ කාලවකවාන වලදී මේ නිතර පාලනය කරලා තියෙනවා රාජවංශ 31ක් කියනකොට අපි ඔක කොටක් කීපයකටවත් වෙන් කරලා කඩාගෙන ලියා ගන්න ඕන අධ්‍යයනය කරන්න එතකොට අපි මෙන්න මෙන්න දැන් කතා කරමු මිතර කියන්නේ ඔයාලට බැලු බැලමට තේනව නේද නෝට් එකට තාම ගියේ නෑ මම අවශ්‍ය වටපිටාවයි මේ කතා කරන්නේ කියන්නේ මේ කියලා මේ මේහා සම්බන්ධ දින ඓතිහාසික පසුබිමකද දැන් අපි මේක කලින් පාඩමේදී කතා කරේ මෙන්න මේ හරියට පිට එතකොට මෙතන එංගලන්තේ තියෙනවා මෙන්න මේ හරියට පිට ගුහා ටිකක් කියන්නේ ওই ටික තමයි ප්‍රාග් ඓතිහාසික ගුහා විදිහට අපි කතා කරන්නේ දැන් මේක ඇවිල්ලා විධිමත් ක්‍රමවේදයකට ගියපු ලෝකෙ පෙරනි ශිෂ්ටාචාරයක් නේ. ඒ කියන්නේ පාලන කාලයක් තියෙනවා, ඒ කාලේ නිර්මාණය වෙච්ච දේවල් තියෙනවා, ඒකට අයිති පුද්ගලයෝ ඉන්නවා. ඊට පස්සේ ඒක යම් කිසි පැවැත්මක ස්වභාවයක් තියෙනවා, විධිමත්කමක් තියෙනවා. මේ තලියම් වීට වඩා. හරිද? අන්න ඒක ගැන තමයි අධ්‍යයනය කරන්න ඕන. දැන් මේක ඇවිල්ලා ගංගාක්ෂිත නැත්නම් ගංගා නිම්න ශිෂ්ටාචාරය අපි ඉන්දිය කලා ඉතිහාසය කතා කරනවා නේද ඉන්දුන් ශිෂ්ටාචාරය. එතකොට ඉන්දු ගඟ පාදක කරගෙන බිහි වෙලා විකාශනය වෙච්ච ශිෂ්ටාචාරයක් තමයි ඉන්දු ලින්ද කියන්නේ. මොකද ඒගොල්ලෝ ගොවියෝ. ඒගොල්ලෝ සත්ත්ව පාලනය කරනවා. එහෙනම් මේ ගොවියුගේ හා සම්බන්ධ නැත්නම් වගාව හා සම්බන්ධ සත්ත්ව පාලනය හා සම්බන්ධ ශිෂ්ටාචාරයක් ආරම්භයක් තමයි විතර කියලා කියන්නේ. එතකොට මේගොල්ලෝ ගංගා ජලයට හරි ලැබි හරි ආදරේ ඒගොල්ලෝ ඒක පරිස්සම් කරනවා ඒක දේවත්වයෙන් සැලකනවා අන්‍යම් ජාතිය තමයි මේ මිතර ජාතිය කියලා මොකද ඒගොල්ලන්ට වගාවට අවශ්‍ය සත්ත්ව පාලනයට අවශ්‍ය සියලුම දේවල් ලැබෙන ගංගා ජලය අන්න එතකොට මේ නයිල් නින්නේ ආශ්‍රිතව අපිට ඉහළම නැත්නම් පූර්ව ශිලා නැත්නම් නයිල් මිතර ශිෂ්ටාචාරයටයි විධිමත් ක්‍රමවේදයකට කලින් ඒ කියන්නේ අපි හිතන උනේම එකක් ඒ කියන්නේ මෙතන මිනිස් වාසයකට උදානම් වුණ දවසේ ඉඳලා ශිෂ්ටාචාරයක විධිමත් පැවැත්මක් ඇති වෙන්නේ නැහැ නේද? එතකොට විධිමත් පැවැත්ම එන්න කලින් අවුරුදු ගාණක් අවුරුදු 1000 2000 3000 4000 වෙන්න පුළුවන්. මෙතන අවිධිමත් පැවැත්මක් ඇති වෙනවා මුලින්. ජන වර්ගය බෝ වෙනවා ටික ටික. ඒගොල්ලෝගේ විධිමත් පැර ඒ කියන්නේ අවිධිමත් දේවල් ටික ටික හිමිට විධිමත් වෙනවා. අන්නේ කාලවකවානුත් ගොඩාක් කල් ගත වෙනවා. එතකොට සිලබස් එකේ හැටියට මෙන්න මේ කාලවකවානු ඒ කියන්නේ අර විධිමත් ක්‍රමවේදයකට එන්න කලින් කාලවකවානු නම් කරනවා. ඒ කාලවකවානුට අයිති කාලපරාසෙකුත් දෙනවා. අපි අර ප්‍රාග් ඓතිහාසික යුගයේදී
කතා කරන්නේද පුතේ ක්‍රිස්තු පූර්ව ලක්ෂ දෙකේ ඉඳලා ලක්ෂයට සීමාව අන්නේ ලක්ෂ ඉඳලා 40,000 සීමාවක් කතා කරා මේ මේ පීරියඩ් එක හරි අවදිමත් කිව්වා හිතාගන්න බැහැ මොන නිර්මාණ බිහි වුණාට අපිට ඒවා එකෙල්ල ප්‍රකාශ කරන්න බැහැ කිව්වා අන්නේ වගේ අවදිමත් අවස්ථාවක් උදරටත් තියෙනවා ජන ජනතාව නයිල් ගඟ ආශ්‍රිතව පදිංචි වෙලා ඒගොල්ලෝ වාස භූමි හදාගෙන බවභෝග වගා කරගෙන අර්ථපාලනය කරගෙන වර්ගය බෝ කරගෙන ඉඳපු කාලයක් තියෙනවා අන්නේ කාල පරාසෙ ඉඳලා වර්තමාන දිනකම්ම අලුත් ඉලවත්තේ කාල පරාසයක් දෙනවා ඒක පුතාල පොඩ්ඩක් නෝට් කරගත්තා නම් හොඳයි මම ඒක බෝඩ් එකේ ලියන්න හොඳයි හරි දැන් ඔන්න බලා ගන්න මේ කාල පරාසෙ ඔයාලා ලියා ගන්න අනිවාර්යයෙන්ම එතකොට ලිහිති මේ වැඩේ යන්න මම සිලබස් එකේ දීලා තියෙනවා ඔයාලා පෙරලා ගන්න මම දීපු පිටුවලින් මුල්ම කොටසට ඒ කියන්නේ පර්ණ ළමයි නම් එයාලගේ තියෙන තුන්වෙනි පිටුවේ වගේ මේ මම කියන කතන්දරේ අලුත් සිලබස් එකේ ආයත ඕක මම මුලට දැම්මා ඒ කියන්නේ ෆොටෝ ගහලා ඉවත්දි ඔයාලට ලියන්න ඕන පිළිවෙල තමයි මම ඉවන්නේ එතකොට මේක මුලට දාගත්තම අපිට ලේසි කාලවක වලින් බෙදාගෙන කියන පහසු නිසා මම දාලා තියෙන්නේ. ඒකේ තියෙනවා පුතේ 1 2 3 4 5 6 කියලා කොටස් 6කට බෙදලා. ඒ කොටස් 6ේ පළවෙනි කොටස තමයි ප්‍රාග් රාජධානියගේ. එහෙම නැත්නම් ප්‍රාග් රාජවංශය කියලා තියෙනවා. හරි. ඒක නම් කරන්නේ මේක කාලවක වලින් දාන්නේ ක්‍රිස්තු පූර්ව 4000 sorry ක්‍රිස්තු පූර්ව 5000 බලා ඉඳලා 3000කට. ඒ කියන්නේ 5450 ඉඳලා 3000 වෙනකම් ප්‍රාග් රාජ වර්ෂයේ ඒ කියන්නේ අවිධිමත්ව මිනිස්සු ජනාවාසයක් විදියට ගොඩ නැගෙන කාලේ ඒ කාලේට ඇති මූර්ති ඒ කාලේට ඇති චිත්‍ර ඒව ගැන කතා කරන අපිට සිලබස් එකේ අවස්ථාවක් නැහැ ඉතිහාස දොරටු විතරයි හරි ඔන්න ඒක නම් කරගන්න මෙන්න මෙහෙම ප්‍රාග් රාජ වර්ෂයේ නම් කරගත්තම ලේසි අපි නම් කරගමු ප්‍රාග් රාජ වංශ යුගය ඒ කාලවකවානු තියෙන යුගය අයින් කරමු ඒ කාලවකවානු තමයි ක්‍රිස්තු පූර්ව 5450 ඉඳලා 3000 වෙනකම් ඔන්න මුල්ම කාලවකවානු ඊට පස්සේ එතනින් එහාට යනවා දැන් මම මෙතෙන්දී අලුත් සිලබස් එකේ ඇතුළත තියෙන කාලවකවානු දාන්න හැබැයි නෝට් එකේ තියෙනේ ඔයාලා වෙනස් කරන්න එපා ඒක විභාග දෙලියෝ කියලා කිසිම වැරද්දක් නැහැ ඒ නිසා මේක අලුත් නිසා මම නෝට් එකට එකතු කරපු එකට වඩා වෙනස් කාලවකවානු කීපයක් මට හම්බුණා ඒ ටික දාන්න ඒ දෙකෙන් මොකක් මතක තියාගත්තද ඔයාලා කිසිම ගැළලුවක් නැහැ එතකොට දෙවෙනි වේනවා පූර්ව රාජවංශ කියලා මෙන්න පූර්ව රාජවංශ ලියන්න ඕනේ ඒ කාල පරාසෙ පුතේ අපිට එන්නේ ක්‍රිස්තු පූර්ව 3100 ඉඳලා මෙන්න 3100 වෙනවා මෙතන 3000 දැම්මත් ගැටලුවක් නැහැ නේ 3100 ඉඳලා 2649 2649 ක්‍රිස්තු පූර්ව කියන්නේ වැඩි එක ඉඳලා අඩු එකට එන එකනේ ක්‍රිස්තු පූර්ව 1 වෙනකොට ඊට පස්සේ වැටෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1කට හරි ඔන්න පූර්ව රාජවංශ ඊළඟට පැරණි රාජධානී යුගය මෙන්න පැරණි රාජවංශ යුගය කියලා දැම්මත් කමන්නේ ඒක පුතේ යන කාල සීමාව තමයි 2649 ඉඳලා ක්‍රිස්තු පූර්ව 2649 ඉඳලා යන්නේ 2150 2150 මොන්නේ කාල සීමාව පැරණි රාජවංශ යුගය ඊළඟට එතනින් එහාට ගියා මධ්‍ය රාජධානී යුගය නැත්නම් මධ්‍ය රාජවංශ යුගය මධ්‍ය රාජවංශ යුගය මධ්‍ය රාජධානී යුගය අපි කටට උරු ඔලුවට දැන් පාදිර පුළුවන් ඒකේ ඉන්නේ පුතේ ක්‍රිස්තු පූර්ව 2040 ඉඳලා ඔන්න ක්‍රිස්තු පූර්ව 2040 ඉඳලා ක්‍රිස්තු පූර්ව 1640ට වෙනවා 2040 ඉඳලා 1640ට වෙනවා ඊළඟට පුතේ නව රාජධානී යුගය නව රාජවංශ යුගය තමයි රාජධානී යුගය තමයි පොත්පත්වල ගොඩක් කියන්නේ නව රාජධානී යුගය ඒක යන්නේ පුතේ ක්‍රිස්තු පූර්ව 1550 ඉඳන් 1550 ඉඳන් 1070 වෙනකම් 1070 ඔන්න ඔය කාල පරාසය තමයි මගේ නෝට් එකේ පොඩි වෙනසක් තියෙන්නේ
ඒකෙදී අපි 1 2 3 4 5 දාලා තියෙනවා ඊට යටින් තව මම කොටසක් ඉදිරිපත් කරලා තියෙනවා නූතන රාජධානි කියලා හරි නූතන රාජධානි යගේ ඒක නම් කරන්න පුතේ 1070 ඉඳලා 1030 වෙනකම් මේ සුපුරුදු 1070 ඉඳලා 1030 වෙනකම් මෙතන කාල පරාසය පුතේ අවුරුදු 40යි හරි ඔන්න ඔය වගේ තමයි අපේ මිතර ශිෂ්ටාචාරයේ අපිට අද්දිනේ පහස් වෙන්න බෙදාගෙන තියෙනවා හරි එතකොට මේකට අයිති විශේෂම දේවල් ටිකක් තියෙනවා ඒව මම එකින් කතා කරන්න ඉතින් ඔයාලට ටිකක් පහසුයි මේ නෝට් එකට ගොඩාක් විස්තර එන්න බෑ විස්තර දුන්නනම් මම අර කිව්වේ සම්පූර්ණ නෝට් එක වෙනස් කරන්න වෙනවා නමුත් නිවැරදි නෝට් එකක් ආයෙ වෙනස් කරලා ඔයාලට අරුණු වැඩිපුර එකතු කරලා බර එකතු කරන එකේ තේරුමක් නෑ හරි අමතර පොත්පත් ඕන තරම් ඔයාලා කියවන්න මේ හා සම්බන්ධව එතකොට මෙතන මම කරන්නේ ඔයාලට මේ පාඩමේ බර තැහැල්ලු කරලා දෙන එක හරි ඔයාලා ඒක තේරුම් අරගෙන හොඳට කියවන්න දැන් මේ කොටස මම නෝට් එකට දෙනකොට හොඳටම ප්‍රමාණවත් ඔයාලා ප්‍රශ්නෙට උත්තරයක් ලියන්න ඒක හැබැයි ඔයාලා පුරුදු පුහුණු වෙන්න ඕන මම කියලා දෙන විදිහට කරන්න ඕන හරි දැන් මෙන්න මෙහෙම දෙයක් මේක ගැන කතා කරද්දී අපිට විශේෂම නිර්මාණ ගැන කතා කරන්න තියෙන්නේ මෙන්න මෙතෙන්දී මුදී පැරණි රාජධානි මුදී මෙන්න මෙතන තමයි අර අපිට හම් වෙන මිතර පිරමීඩ හම් වෙන්නේ පැරණි රාජධානි මුගේ තමයි පිරමීඩ ආරම්භ කරන්නේ එතකොට මධ්‍ය රාජධානි මුගේ කියනකොට නව රාජධානි මුගේ කියනකොට මේකේ පැවැත්ම කැටිකලා විකාශනය වෙනවා නැත්නම් හැබැයි මේ කාලවකවානුවලදී විශේෂ වෙනස්කම් තියෙනවා වෙනස් වීම වෙනවා පාලන යුගයන් එක්ක ඒ ශිෂ්ටාචාරයේ වෙනස් පැතිවල ගමන් කරනවා කියලා කියනවා මේ මෙන්න මේ දේවල් උත්සහනේ ඒ කියන්නේ මේ මුත්තේ තමයි හැම වෙනස් වීමක්ම කරන්නේ චිත්තවල වෙනස්කමක් වෙනවනම් මූර්ති වල වෙනස්කමක් වෙනවනම් කැටයම් වල වෙනස්කමක් වෙනවනම් වාස්තු විද්‍යාව වෙනස්කමක් වෙනවනම් අන්නේ මේ ශීර්ෂ ඔස්සේ තමයි මේ තැන් තැන් වල වෙනස් වීම මේ කොහොමද නව රාජධානි යුගයේ නැත්නම් නූතන යුගයේ කොට මේකේ වර්ණමය තත්ත්වයට ඇවිල්ලා ඉවරයි හැබැයි එතනින් එහාට පටස් ගාලා මේ ශිෂ්ටාචාරය කඩාගෙන වැටෙනවා බිඳ වැටෙනවා අපිට මතකයි හිටියේ ක්ලියෝපැට්‍රා එයා තමයි අවසානම පාලිකාව මිසර එයා රෝමේ රජකෙනේ ජූලියස් සීසර් විවාහ කරගත්තට පස්සේ මෙන්න මේ ශිෂ්ටාචාරය විනාශේ ඉතා ඉක්මන් වෙනවා ඊට පස්සේ මිසර බිඳ වැටෙනවා රෝමේ ඉදිරියට එනවා අන්න එහෙම අවස්ථාව අපි ඕන තරම් ඒ කියන්නේ අපේ ඉතිහාස කොටස් වලදී ওই පාඩම් ගැන කතා කරලා තියෙනවා ඒවා ඉතිහාසයට සම්බන්ධ සොරතුරු නිසා ගොඩාක් විස්තරය හා සම්බන්ධව කතා කරන්නේ හරි අපි දැන් මෙතෙන්දී ඔයාලට පොඩි විස්තරයක් මම කියලා දෙන්න ඕන. ඒ තමයි දැන් මෙන්න මෙහිමයි. මිසර කියන ජාතිය ලෝකෙ ගොඩනැගෙන්නේ සෝබාදහමේ තියෙන දේවල් එක්ක. ඒ කියන්නේ සාමාන්‍ය අපි වගේ මිනිස්සු කොටාදයක්. ඒගොල්ලෝ මේ නින්නට ඇවිල්ලා වගා කටයුතු තමයි කරන්නේ. සත්ත්ව පාලනය තමයි කරන්නේ. ජලය ඒකට විශේෂ ඒගොල්ලෝ ලැබිච්ච ආභරණයක් විදිහට පාවිච්චි කරගෙන ඉන්නවා. හැබැයි මෙන්න මේ ජීවත් වෙන මිනිස්සුය මෙතන ජීවත් වෙන මිනිස්සුයෝ අවුරුද්දකට සැරයක් හැම ඒ කාලේ හැටියට දැන් අපි හිතමු ඒගොල්ලෝ රාජ වංශෝගේ අය කියලා. ඒගොල්ලෝ ක්‍රිස්තු පූර්ව 5400 ජීවත් වෙච්ච මිනිස්සුයෝ එතන ජීවත් වෙනකොට ඒගොල්ලෝ දන්නේ නැහැ මේ ගමේ ස්වභාවය ගැන. ඒගොල්ලොන්ට ජලය ලැබෙන උල්පතක් ආවරණයක් තියෙන බව දන්නවා. හැබැයි මේ ගමේ කොහේ ඉඳලා දෙන්නේ මොනවද ගේන්නේ ඒ කියන්නේ කොයි දිශාවලට යන්නේ මේ ගඟ වගේ තව ගංගා මේකට එකතු වෙනවද දැන් අපි ඔය Google Map එකට ගියාම අපිට ඕන දෙයක් බලා ගන්න පුළුවන් ඒ තාක්ෂණයක ඒගොල්ලෝ නැහැ ඒක නිසා ඒගොල්ලෝ දන්නේ පුතේ මෙන්න මේ ජීවත් වෙන වටපිටාව වෙන විතරයි එතකොට ඉහළ ඊජිප්තු පහළ ඊජිප්තු කියලා දෙකක් තිබුණා ඒ කාලේ මේ ජීවත් වෙච්ච මිනිස්සු ගැන තමයි මම කියන්නේ එතකොට මේගොල්ලොන්ට මාන කරදරයක් තිබුණා ඒ කරදරේ තමයි ඒගොල්ලෝ නොහිතන වෙලාවක මේ නයිල් ගල පිට අරගලනවා. ඕක මම විශේෂ තැන් වලින් ගත්තු පොඩි කොටස් වලට කඩලා පැහැදිලි කරලා දෙන හැටි දැනක්. හරි. මොකද නයිල් ගඟ අපේ ගංගා ගත්තාම අවුරුදු එක කාලයක් පිට අරගලනවානේ. එතකොට අපි ඒක දන්නවා. ඉතින් නම් ඇත්තට මිනිස් දන්නේ නැහැ. මිනිස්සු ගොඩාක් අපිට අපේ ওই ගංගා හසු විශේෂ වලේ ගම් කියනවා. මේ ආශ්‍රිත මිනිස්සු ගොඩක් මැරිලා තියෙනවා. මොකද ගංගාව ගලන්න වෙලාව අපි දන්නේ නැහැ. දෙකට තලා යනවා. අර සුනාමිය ආවම. නයිල් ගඟට විශාලම ගංගාවනේ, දිගම ගංගාවනේ. එතකොට මෙන්න මේ විලේ ඉඳලම
මේ අවසාන කොනේ ඉන්න මිනිතුන්ට අවධානමක් තියෙනවා. මොකද මේ විලට විලට අයිති පෝෂක ප්‍රදේශයේ ආවරණය වෙන කොටසෙන් විලට වතුර පිරුණ ගමන් ඒ විල උතුරල යනවා. ඊට පස්සේ ඒක ගංගාවට බලපානවා. ගංගාවේ ඉහළින් ඉඳලා මහා ජල කඳක් අවුරුදු එක කාලයකදී මහා ජල කඳක් කියව අපිට හිතා ගන්න බැරි ප්‍රමාණයක් මුහුදට යනවා. මුහුදට කියන මාධ්‍ය දැන්නේ මුහුදට. ඒ යනකොට දැන් හිතන්නකෝ ගඟක් සාමාන්‍ය නිම්නයක්නේ පහත් දින්මුත් එනේ ගල. එතකොට මේ පහත් දින්මුත් මෙන්න දැන් මේ හිතන්නකෝ නිින්නේ කියලා. මෙන්න මේ නිින්නේ. මේ විදිහ තමයි නිින්න ගඟ ගලන තියෙනවා. එතකොට මෙන්න මේ නිින්නේ තමයි අර මනුස්සය ජීවත් වෙන්නේ. මේ නිින්නේ පෙරලා ඉතිරිලා යන්න මේ ගඟ ගලනවා නම් මේ මනුස්සය විනාශ වෙනවා. අන්න එහෙම ඒගොල්ලෝ අවුරුදු ගාන මෙන්න මේ ගඟ ගලන නිසා ඒගොල්ලොන්ට මේ ඒ කියන්නේ ඒගොල්ලෝ විනාශ වුණා ආයෙ එතන ගොඩ නැගෙනවා. ආයෙ ගඟ ගලලා විනාශ වෙනවා. ආයෙ එතන ගොඩ නැගෙනවා. ආයෙ ගඟ ගලනවා. ආයෙ එතන ගොඩ නැගෙනවා. මෙන්න මේ මෙන්නේම කාලයක් තිස්සේ මේගොල්ලෝ ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා කියන සබහා දහමේ අන්නේ තාර්කික අදහතර මේගොල්ලෝ වෙනවා. මොකද සබහා දහමත් එක්ක මේගොල්ලෝ හරි සමීප වෙනවා මේ හේතු නිසා. ඇතිවීම සහ නැතිවීම වෙනවා කියන ඒගොල්ලෝ සංකල්පයක් ඇඟට දා ගන්නවා. ඒගොල්ලෝගේ ंगीमाट දැන් මේගොල්ලෝ අර වගා කරගත්ත දේවල් හදා වඩා ගත්ත දේවල් ගඟ ගලන්න කලින් මොකද කරන්නේ මේගොල්ලෝ නිින්නේ යටාරලා උස්බිම්වලට යනවා ගිහිල්ලා කාලයක් කාලයක් ටික දවසක් ජීවත් වෙනවා මොකද මේගොල්ලෝ අර ගඟ ගලනවා කියලා මේගොල්ලොන්ට මේගොල්ලොන්ට විනාශයක්ක්පත් වෙනවා කියලා මේගොල්ලෝ ගඟ අතාරින්න බලන්නේ නැහැ ගඟ අතාරින්න බලන්නේ නැති හේතුව පොතේ ගඟ ගලලා ඉවර වුණ ගමන් තරුසාර පතක් මේගොල්ලෝ දිතු ගන්නවා දැන් ඒක අතෑරලා මේගොල්ලෝ යන්නේ අන්නේගොල්ලෝ ප්‍රගුණ කරපු දේ සබාව දහමින් ඒගොල්ලන්ට ලැබෙන දේ ඒගොල්ලෝ කලමනාකරණය කරගන්න. මේක තමයි විශේෂත්වය. එතකොට පස්සේ කාලේ ගඟ ගලනකොට මේගොල්ලෝ බය වුණේ නැහැ. ඒගොල්ලන්ට අත්තර පයට ගන්න පුළුවන් හැම දෙයක්ම අරගෙන පස්සුවේ මේ ඔක්කොම අරගෙන ධන ධාන්‍ය අරගෙන කඳු කරේක ගිහිල්ලා ඉඳලා නැවත් මෙතෙන්ට ආ මෙන්න මේක තමයි ඇතිවීම නැතිවීම සම්බන්ධ මේගොල්ලෝ ප්‍රගුණ කරපු දේ. ඒක අපුයි. ඒක නෝ විශ්වාසාචාර ගොඩනගන්නේ හේතු. ඊළඟට පස්සේ කාලේ අර මම තුවේ ඉහළේ ජීවිතෝ පහළේ ජීවිතෝ කියලා මෙන්න මේකේ දැන් මේ රාජ ප්‍රාග්‍රාජ වංශිකයෙන් පස්සේ පූර්ව රාජධානි කාලෙදී අපිට ඕක පිළිබඳව කියලා අස්සල්ල දෙනවා මුල් කාලේදී ඒගොල්ලෝ කරේ පුතේ ඔන්න තත්ත්ව පාලේ සහ ඒගොල්ලෝ වගා කටේ විතරයි ওই කාලේ මුල් කාලේ එතකොට අපි එක කතා කරන්නේ ප්‍රාග්‍රාජ වංශ යුගයේදී ඒ කියන්නේ මෙන්න මේ කාල සීමාවට යටත් දැන් දෙවනි කාල සීමාවදී පුතේ ඒගොල්ලෝ ඒගොල්ලෝ හරි අපූර්ව වැඩක් කරා. මොකද ඒගොල්ලොන්ට ඔන්න ඔය මම කිව්වේ ඉහළ පහළ ඊජිප්තු කියලා නම් කරා කියලා. අන්නේ ඒකේ දෙවනි කාලේදී තමයි අපිට ඔය හම් වෙන මිසර ශිෂ්ටාචාරයේ නමක් තියපු පළවෙනි පාලකයා. ඒ කියන්නේ මුළු ඊජිප්තුවම ඉතිරිසත් කරපු පාලකෙක් හම් වෙන. එයා තමයි නාමයර් කියලා අපි. අර නාමයර් නැත්නම් නාමර් කියලා රජතුමා. අන්නේ රජතුමා. එයාට කියනවා මිනේස් කියලා පොඩි අලුත් ඉඳ බර කියන මම එකතු කරලා දිනු මිනේස් නාමර් නැත්නම් මිනේස් කියලා වැදතුවා මෙයා මුතේ ඉහළ පහළ ජීවිත එකතු කරලා එක්චේසත් කරලා කාලයක් පාලනය කරගෙන ගියා හැබැයි එතකොට එයා ලක්ෂන්ත මේ කියන්නේ බල සම්පන්න රාජ්‍යයක් බවට පත් කරනවා මෙයා එක රාජද ඒ කියන්නේ ඒ රාජධානියට ප්‍රධාන නගරෙකුත් ඊටව ගන්නවා ඒ නගර තමයි බෙම්පි ඔන්න ඔය අලුත් නම් ගියා ඒ නගරය තමයි මෙම්පි. ඒ කියන්නේ ප්‍රධාන නගරය. ඕකට වර්තමාන කියන්නේ ගීසා කියලානේ. ඔන්න ගීසා කියන්නේ අර පිරමීඩ තිබිච්ච තැනනේ. ගීසා ගීසා තානිය ඔහොම කියලා කියන්නේ. ගීසා කියලා වර්තමාන නම දෙන මෙම්පි නගරය තමයි ඔන්න පළවෙනි රාජධානි නගරය විදියට ඊජිප්තුවේ ඇති වෙන්නේ. ඒක නිර්මාණය කරපු රජතුමා තමයි අපිට කියන්නේ අපි කියන්නේ නාමේ නැත්නම් මෙනේ කියලා රජතුමා. ඔන්න ඒ මෙන්න මේ අවස්ථාව පූර්ව අවස්ථාව. ඊළඟට එතනින් පල්ලෙහාට එනකොට
මේගොල්ලෝ තව රාජවංශ කීපයක් පහු කරනවා පහු කරන රාජවංශ ගොඩක් දුරට ඔය ටික මම කතා කරනවා විතරයි නෝට් එකේ දීලා නැහැ හොඳයි ඔයාලා ටිකක් අහන් හිටියම ඇති එතකොට ඔන්න අර රජතුමාගෙන් පස්සේ තව රාජවංශ කීපයක් බිහි වෙනවා ඒ බිහි වෙනකොට නමක් ඒ කියන්නේ ඊළඟට ඉන්නේ මධ්‍ය රාජධානියගේ අන්නේ යුගයේ සම්බන්ධ නමක් කියපු රජ කෙනෙක් අපිට හම් වෙනවා ඒ තමයි ජෝසර් රජතුමා ජෝසර් කියන රජතුමා එයාට සමහරවිට ඩික් ජෝසර් කියලා කියනවා ඩි අකුරක් කියනවා ඩික් ජෝසර් අන්නේ එයා තමයි ඊළඟ රජ විදිහට ඔය රජකම් කරන්න පටන් ගන්නේ හැබැයි ඒ කාලෙදී පොඩි වෙනස්කමක් වෙනවා ඒ තමයි අර තිබස් නැත්තම් අපි කියුවේ ගීසා කියලා අන්න ගීසාවල ඉඳලා තිබස් නෙවෙයි ගීසාවල ඉඳලා ඒගොල්ලෝ රාජධානි මාරු වෙනවා ටිකක් නයගංගේ උඩහට මෙන්න මෙතන තමයි ගීසා කියන්නේ නැත්තම් මෙම්පිස් කියලා කිව්වේ රාජධානිය ටිකක් උඩහට වෙනවා ඒකට කියනවා තිබස් තිබස් නැත්තම් තීබ් කියලා කියනවා මේක ඇවිල්ලා ගීසා හරි ඔන්නේ නමුනි එතකොට මේ ඊළඟ රාජවංශ කාලේ වෙන දේවල් එතනින් එළියම තව ගොඩාක් ඉව තියෙනවා තව රජවරුන්ගේ නම් තියෙනවා ගොඩාක් අවශ්‍ය නැහැ හොඳේ හරි ඊළඟට එතනින් එහාට ගියාම අපිට එනවා මේ මධ්‍ය රාජධානියේදී සිද්ධ වෙන දේවල් මේක තමයි අර දැන් පැරණි රාජධානියේදී පිරමීඩ ඇති මේ කියන වාස්තු විද්‍යා නිර්මාණ ඇති වෙන පටන් ගන්නවා මධ්‍ය රාජධානියේදී යනකොට अग्नेटन දැන් දෙවන රැම්සෙස් රජතුමා ඉන්නවා ඊළඟට හැට්ෂෙප්සුට් කියන රජිනා ගැන කතා කරනවා ඊළඟට තුට්මෝස් නැත්නම් තුට්මෝසිස් කියලා රජ කෙනෙක් ගැන කතා කරනවා මෙන්න මේගොල්ලෝ තමයි විශේෂම රජවරු තව කෙනෙක් කියන ආමන් හොටෙල් කියලා හරි මෙන්න මේ රජවරු ඔක සිලබස් එක ගොඩක් දීලා නැහැ ඇති වෙන ප්‍රමාණයට දීලා තියෙනවා බය වෙන්න එපා මෙන්න මේගොල්ලෝ පැරණි රාජධානියේදී තමයි නාමර් වෙන්නේ මධ්‍ය රාජධානියේදී තමයි ජෝසර් වෙන්නේ ජෝසර් නව රාජධානියේදී තමයි අපේ රජවරු කීපයක් වෙන්නේ රැම්සෙස් රජතුමා අග්නේටන් රජතුමා තුටන්කාමන් රජතුමා ඊට පස්සේ හැට්ෂෙප්සුට් රජිනා මෙන්න මේ නම් වෙන්නේ මෙතෙන් ඒකත් එක්කම තමයි නූතන රාජධානියේ ක්‍රියාත්මක වෙන්නේ හරි ඊළඟට මෙන්න මේ ශිෂ්ටාචාරය තුල ඒ කියන්නේ ඒක පාලනය හා සම්බන්ධව විශේෂ මංචාතික දෙයක් කියන්නේ පාලකයෝ කියන්නේ මෙන්න මේ පාලකයන්ට කියපු නමක් තිබුණා. ඒ තමයි පාරා. නැත්නම් ෆේරෝ මෙන්න මේ නම කියන්නේ. ෆේරෝ වරය තමයි පාලකයා. එයාට දීපු නම. ඔය නම තමයි දිලිලැවිලා මෙන්න මේ පාරාවෝ කියලා කියන්නේ. පාරාව. දැන් අපි අහලා තියෙන්නේ මේ නම. පාරාව. गोवियो सत्पालने वालू सैन प्रमाण
මොකද එහිම ඉන්නත් ඕන ඒගොල්ලෝ හරි සමහර වෙලාවට කූර වදින්න පමණ වල තියෙන ඔය වහලුණු තේම අපි චිත්‍රපටි වලදී මේ ඕන තරම් දැකලා තියෙනවා ඒගොල්ලෝගේ පාලනයේ තිබිච්ච වෙනස්කම් දැන් වර්තමානයේ දෙක සංසන්දනය කරද්දී හරි අමුතු ක්‍රමවේද පාවිච්චි කරලා තියෙන ඒගොල්ලෝගේ තනතුරු රැකගන්න පස්සේ පස්සේ දැන් හිතන්නකො මෙතනින් පටන් ගන්න මේ අවස්ථාව මේ හැටි කියනකොට ටික 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 පහලායේගේ බලයක් උඩට ඇවිල්ලා ඒ බලයට සමාන බලයක් දෙපැත්තෙම ක්‍රියාත්මක වෙනකොට තමයි මේ ශිෂ්ටාචාරය විනාශ වෙන්නේ. අන්න එහෙම සම්න්දරයක් තමයි මුලින්ම ළඟට තියෙන්නේ. හරි. දැන් මෙන්න මෙතෙන්දී මම නැවත මතක් කරනවා ඒගොල්ලෝ අර ගංගා ජලය නිසා විනාශ වෙනවා, නැවතෙනවා, ආයි විනාශ වෙනවා, නැවත ඇති වෙනවා. මෙන්න මේ අතරතුරේ ඒගොල්ලෝ තමන්ගේ ජීවිතේට මේ ඇතිවීම නැතිවීම කියන එක ආරෝපණය කරගන්නවා. එතකොට මේ මහා ශිෂ්ටාචාරය ගොඩනැගිලා පැවතින්න ඒගොල්ලොන්ගේ අපි නොදන්න අමුතු සංකල්පයක් උඩට එනවා. ඒ තමයි දැන් ජීවත් වෙලා ඉන්න මිනිස්සුයෝ ඉන්නේ. අපි හැමෝම එකට ජීවත් වෙලා ඉන්නවා. මේගොල්ලෝ වන්නර ස්වභාව ධර්මත් එක්ක විච ඝන දිනුව මත ඒගොල්ලෝ විශ්වාසයක් ඇති කරගන්නවා. අපිත් එක්ක ඉඳලා මැරෙන මිනිස්සුයෝ ඉන්නේ. අන්නේ මිනිස්සුයෝ අපිට පේන්නේ නැතුණාට අපිත් එක්ක ජීවත් වෙනවා. ඒ කියන්නේ අපි කරන කියන වැඩගෙන බලාගෙන ඉන්නවා. අපිට උදව් කරනවා. අපිත් එක්ක ජීවිත ගත කරනවා. දැන් මේරිච් අය ඒගොල්ලෝ ගනුදෙනු කරනවා. මෙන්න මේක නිසා මරණින් පස්සේ ආත්මයක් ඒ මැරිච් මොනසෙන් තියෙනවා කියලා විශ්වාස කරනවා. මෙන්න මේ ආත්මය හා සම්බන්ධ කතන්දරේදී තමයි මේ ශිෂ්ටාචාරයෙන් ගන් গুপ্ত බලවේගයක් දෙත් ගනුදෙනු කරපු ශිෂ්ටාචාරයක් වෙන්නේ. උපෙන්නේ බලවේගයක් දෙත් ගනුදෙනු කරනවා. ඒක නිසාම මැරිච්ච මිනිස්සු නිකම් නිකම් වලපල්ලකට දාලා ඉන්නේ නැහැ. ඒගොල්ලෝ පරිස්සම් කරන්න උත්සාහ කරනවා. මොකද නැත්තම් ඒගොල්ලෝ බලන් ඉන්නවා අපි ගැන අපිට සලකන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ බලන් ඉන්නවා. ඒකට හොඳට සලකන්න ඕන කියන මතය තමයි ඔන්නේ ඉන්නේ. ඒක නිසා මරණින් මතු ඒගොල්ලන්ට ආත්මයක් තියෙන බව විශ්වාස කරලා ඒගොල්ලෝ අර මරණ වලට ඉතාම ඉහළ පුදු සත්කාර දෙනවා. එතකොට තමයි ඒගොල්ලෝ සතුටු වෙන්නේ කියලා කියනවා. මෙන්න මේ මරණින් මතු ආත්මය ලස්සන නමකින් හඳුන්වනවා. මේකට කියන්නේ කා කියලා. මෙන්න මේ නම. කා කා කියන්නේ මිනිහ මැරුණාට පස්සේ ලබන ආත්මය. ওই නම තමයි හඳුන්වන්නේ කා ආත්මය. එතකොට මෙන්න මේ කා කියන වචනේ තමයි මේ මහා ශිෂ්ටාචාරයේ විනාශම කරන්න හේතු වෙන කාරණා. මොකද මරණින් මතු මිනිස්සු කල් තියාගන්න මිනිස්සු සුරක්ෂිත කරන්න පුරුවෙච්ච කාලයක්නේ. පුරුවෙච්ච ශිෂ්ටාචාරයක්නේ. අන්නේ ඒ මැරිච්ච මිනිස්යාගේ ආත්මෙට දෙන නම තමයි කා. එතකොට මෙන්න මේ කා පරිස්සම් කරන්න සතුටු කරන්න ඒගොල්ලෝ අන්නර යෝධ වාක් විද්‍යා නිර්මාණ කරනවා, ඊට අදාළ කැටයම් නිර්මාණය කරනවා, ඊට අදාළ මූර්ති නිර්මාණය කරනවා, ඒ වෙනුවෙන් නිර්මාණය වෙන චිත්‍ර වගයක් ලෝකෙට හඳුන්වන දෙනවා. මෙන්න මේක තමයි රහස. එතකොට සෝබාදහමත් එක්ක හොඳට ගනුදෙනු කරුම් පිළිසක් ඒගොල්ලෝ ඒව දේවත්වයෙන් සලකනවා වෙනව පැත්තකින්. ඊට වඩා එහාට දැන් මේ දෙවිවරුන්ට වඩා ඒගොල්ලෝ අභිභව හා කියන ආත්මේ ඊට උඩට එනවා. එතකොට දේව විශ්වාස තියෙනවා, නොපෙනෙන බලවේගත් එක ගනුදෙනු කරලා තියෙනවා, මායාවක් කලාවක් මේ ඒගොල්ලෝ ප්‍රගුණ කරනවා. ඊට පස්සේ ක්‍රූර පාලනයක් ගෙනියනවා. ඒ පාලනට නතු වෙලා යෝධ ඒ කියන්නේ අපිට හිතාගන්න බැරි නිර්මාණ තොගයක් මේ ලෝකෙට දායාද වෙනවා. ඔන්න ඔබ නිසා මිතරය ලෝකේ තියෙන අනිත් ඉතරින් ශිෂ්ටාචාර අතරින් අද්විතීය ස්ථානයකට එනවා. හරිනේ. ඔන්න ඔය ටික තමයි මට මේ පාඩමේදී මුල විදිහට කතා කරන්න ඕනේ. මේක ඇවිල්ලා ඓතිහාසික தත්ති. ඊට පස්සේ ගංගා නිම්නක තියෙන හන්ද ගොඩක් දුරට වර්තමානයේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. නයිල් ගඟේ වතුර නිකාම නිකාම්ම මධ්‍යතරමුද්‍ර ගලාගෙන යනවා ඒ කාලේ. විතරේ වැසියෝ ජීවත් වෙන කාලේ. පස්සේ කාලෙකදී මේ ගෑතකදී මට මතකයි 1931 කියේ කොයි 2012 මේ කාලෙදි පුතේ නයිල් ගඟහරහා යෝධ වේල්ලා ඉදි කරනවා. අස්වාන් නගරය අස්වාන් නගරයේ ආසන්න අස්වාන් වේල්ල කියලා එකට කියන්නේ. මෙන්න මේ වේල්ල ඉදි කිරීමත් එක්ක අන්න ජල ගැල්ම ටිකක් පාලනය වෙනවා. ඒක මෑතක දිවෙන්නේ හොඳේ. ඊට පස්සේ මේ වේල්ලෙන් උඩ තියෙන ජල කඳ වෙන වෙනම පැති වලට තවත් බෙදලා වාරි කර්මාන්තය හරි අමුතු කරලා විධිමත් කරලා ඒ ජලයෙන් තවත් ප්‍රයෝජන අරගෙන ඔන්න මධ්‍යතරින් මුදල උදාහරණ. ඒක වර්තමාන සත්‍යනේ. ඒක නිසා ඊජිප්තු කියන ඊජිප්තු කියන වර්තමානයේ ඒ හා සම්බන්ධ තියෙන නගර ඒ රටවල් ටික බොහෝම සමෘද්ධිමත් වර්තමානයේ වෙනකොට. විශේෂයෙන් කෘෂි කර්මාන්තය අතින් හිතා ඉහළයි. මොකද ඒගොල්ලෝ කෘෂි කර්මාන්තයට වඩා අර පෞරාණික නටමුන් මාකට් කරලා
क्रमवत्
සංස්කෘතික ලක්ෂණ නිසායි. හැබැයි අතන තියාගන්න මේ ප්‍රාග් රාජවංශ යුගයේදී මේ විධිමත් බව තිබුණද නැහැ. ඒ කාලෙදී ඒගොල්ලෝ නයින් ඉන්නට ඇවිල්ලා ජනාවාස පිහිටව ගත්තා විතරයි. ඒක ටික 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 ප්‍රගුණ වෙලා යනකොට ඔන්න අපි පූර්ව යුගය ගැන තමයි කතා කරගෙන ඉන්න ඕන. වැඩේ ක්‍රමවත් වෙන්න ක්‍රමවත් වෙන තැන දෙන්න. හරි. ඔන්න එතකොට ඊළඟ ඡේදයට යනවා පුතේ. කාල නිර්ණයට අනුව වර්තමාන කාල නිර්ණය කරපු විදිහට අනුව නේ. කාල නිර්ණයට අනුව ක්‍රිස්තු පූර්ව 4500 ඉඳලා 1090 හෝ ක්‍රිස්තු පූර්ව 3000 ඉඳලා ක්‍රිස්තු පූර්ව 30ට. දැන් මේ කාලවකවාන වලට බොහොම සමීපයි. හොඳයි මේ කියන එක. ක්‍රිස්තු පූර්ව 4500 ඉඳලා 1090 හෝ ඒ කියන්නේ මෙන්න මේක එළිය පස්සේ මේකට අඩි මේ 5500 බලන්න 4500 හෝ sorry 4500 ඉඳලා 1090 හෝ මෙන්න මේ සීමාවට එනවා. මෙතෙන්ට ගන්න ඉන්න පුළුවන්. හෝ ක්‍රිස්තු පූර්ව 3000 ඉඳලා ඒ කියන්නේ මේ අපි කතා කරද්දී අවසාන ඉඳලා මෙන්න මෙතෙන් දෙනවා. ඒ කියන්නේ එක එක පොත්පත් වල තියෙන විදි පොතේ මේ. දැන් මේකත් අපිට බහැර කරන්න බෑ. මේක නෝට් එක හදලා තියෙන තේ වගේම අත්‍යවශ්‍ය පොත්පත් වලින් තමයි. ඒතකොට මේ තුනම අපිට අවශ්‍යයි. හැබැයි මෙතෙන්දි මෙන්න මේක දැන් සාමාන්‍ය ගත්තොත් 4500 ඉඳලා ක්‍රිස්තු පූර්ව 30 වෙනකම් ගන්න පුළුවන්. ඒතකොට මේ සියල්ලම අහු වෙනවා. අලුත් සිලබස් එක මේක දිනහන්න මේකත් ඔළුවට ගන්න හැබැයි මේ කීකක් ගැන වර්ෂ මතක තියාගන්න යන්න එපා. මෙන්න මේ ටික මතක තියාගත්තら හොඳටම ඇති. ඒ කියන්නේ ප්‍රාග් රාජවංශ යුගයේ, පූර්ව රාජවංශ යුගයේ, පැරණි රාජධානි යුගයේ, මධ්‍ය රාජධානි යුගයේ, නව රාජධානි යුගයේ නූතන යුගයේ අවශ්‍යත් නැහැ. මම ඒක වෙනම අතුරු යුගයක් විදියට දැම්මෙන්ද ඒක අවුරුදු 40ක් වගේ සීමාවක් නේද? හරි. ඔන්න එතකොට කාලීනට අනුව ක්‍රිස්තු පූර්ව 4500 ඉඳලා 1090 හෝ ක්‍රිස්තු පූර්ව 3000 ඉඳලා ක්‍රිස්තු පූර්ව 30 කාලවකවාන තුල ආරම්භ වී විකාශනයේ වී විනාශ වී ගිය බව අනුමානයයි. ඔන්න හරි. එතන ඉඳලා පරලෝට් එකේ කොටසක් මම විනාශ කළා. එතන ඉඳලා දිගට ගිය පොඩි ගැටලුවක් එනවා. නමුත් මැද හරියි මගේ කලින් උච්ච එක වැරද්දක් නෙමෙයි. එතෙන්ට නමුත් දැන් බලනකොට ගැලපෙන්නේ නැහැ. අන්න ඒක මම ඉස්සරහට දාගත්තා. ඒකෝට අලුත් ළමයිට පැටලෙන්නේ නැහැ පිටින් මේක හොනේ. එතෙන් ඒ නතර කරපු තැනින් ඊළඟට පටන් ගන්න ඊළඟ ඡේදේ මිසර කලාව අධ්‍යයනය කරන විට ඒ කියන්නේ අපි මෙන්න මේ ගංගා ජලය මත පදනම් මෙන්න මේ කාල සීමාව ඇතුළ මෙන්න මේ සීමාව වෙනකන් ශිෂ්ටාචාරයක් පැවතිලා තියෙනවා. ශිෂ්ටාචාරයක් කියන්නේ අද ශිෂ්ටාචාරය කියන නමයි නැපුතේ අවුරුදු 10ක සීමාවක් මැදි අවුරුදු 20ක මැදි 30ක මැදි අවුරුදු 4000ක් 5000ක් පැවතෙන්න ඕනේ. එතකොට ඒ දැන් මේකත් එක ගත්තාම අවුරුදු 4500ක 5000ක විතර වපසතියක් මේ මේ ශිෂ්ටාචාරයයි තියෙන්නේ. එතකොට ශිෂ්ටාචාරය එතකොට මේ ජලය මත පදනම් මේ වගේ පැරණි ශිෂ්ටාචාරයක් තිබුණා කියන තොරතුරු අපිට හම්බ වෙනවා. අපි පහසු හඳ කාල නිර්ණයන් බෙදා ගන්නවා. ඒක අධ්‍යයනය කරනකොට මෙන්න පහකින් මම නම් කරනවා මෙන්න මේ ටික. මිසර කලාව අධ්‍යයනය කරන විට ආරම්භයේ සිට අවසානයේ දක්වා කාලවකවානු කිහිපයකට බෙදා අධ්‍යයනය කළහොත් එය තේරුම් ගැනීම පහසු සඳහා යෝග්‍ය වෙයි. ඔන්න තේරුම් ගන්න පුළුවන් ඒක තමයි පැහැදිලි කරන්නේ. ඒ අනුව උගතුන් විසින් මේ මිසර ඉතිහාසයේ උගතුන් විසින් මෙලෙස මිසර ඉතිහාසයේ යුග කිහිපයකට බෙදා දක්වා උගතුන් කියන්නේ මේ හා සම්බන්ධ පරීක්ෂණ පරිශීල කරන සි අය නේ. එතකොට මුල්ම යුගයේ මම අන්තයෙන් එකතු කරා මේ දෙත අලුත් සිලබස් එකේ මේක වැටෙනා හන්දා ප්‍රාග් රාජධානි යුගයේ නැත්නම් ප්‍රාග් රාජවංශ යුගයේ ඔයාලට හුරු ඕනම භාෂාවක් වෙනස් කරගන්න. ප්‍රාග් රාජ මේ රාජවංශ කියලා දාගෙන ඉන්නත් පුළුවන්, රාජධානි කියලා දාගෙන ඉන්නත් පුළුවන්. හරි. එතකොට ප්‍රාග් රාජධානි යුගයේ මුල්ම යුගයේ විදිහට කතා කරා. ඊළඟට මුල් රාජධානි යුගයේ නැත්නම් පූර්ව රාජධානි යුගයේ තමයි මුල් රාජධානි යුගයේ කියලා තියෙන්නේ. ඕනම් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ පැරණි රාජධානි යුගයේ ඒකේ මොනවද තියෙනවා? ඊට පස්සේ මධ්‍ය රාජධානි යුගයේ මොනවද තියෙනවා? නව රාජධානි යුගයේ කියන්නේ ඔය රාජධානි යුගයේ කියන කොටස තමයි. ඒක නව කියලා දාගත්තට කවක් නැහැ. ඊට පස්සේ නූතන යුගයේ මම අලුතෙන් හිතුව ගන්නවා. දැන් මේකේ කාල නිර්ණයන් එක මේකේ කාල නිර්ණයන් පොඩි වෙනසක් තියෙනවා. නමුත් ඔයාලා මේ කාල නිර්ණයන් දෙකටම යටත් උනාට ගැටලුවක් නැහැ. මොකද මේක වැරද්දක් නැහැ. මම උඩින් එකක් එකතු කරලා අලුත් පරණෝට් එකට උඩ අලුත් කොටසක් එකතු කරේ. ඒ කාල නිර්ණය ඊට වඩා විධිමත් කියලා මට හිතෙන නිසා. ඔයාලා මේ කොටින්ට ඇමුණු ගත්තත් කිසි ගැටලුවක් නැහැ. නෝට් එක නෝට් එකේ කොටින්ට පොලියක් අලව ගත්තට කමක් නැහැ. ඒ ටික මම තියාගත්තත් ඇති. හරි. ඔන්න එතකොට
අපි ඒක කාල නිර්ණයෙන් ගත්තාම පූර්ව නැත්නම් ප්‍රාග් රාජධානියගේ 4000 5000 ඉඳලා 3000ට වෙනකන් ඉනවා. එතකොට ඔක සාමාන්‍ය සිලබස් එකේ අලුත් එකේ 3100 වගේ තියෙන්නේ. ඒක නිසා මේ ඊළඟ යුගයේ 3100 සම්බන්ධ වෙන යන්නේ නැහැ තියෙනවා. හරි. ආ 5000 5000 ඉඳලා 3000ට වෙනකන් තියෙනවා. මගේ නෝට් එක දිහා බලගෙන යලා ඊළඟට 3000 ඉඳලා 2700. 3000 ඉඳලා 2700. එතකොට මේ කාලේ කියන්නේ බොහොම සමීපයි. नवराजधानी एक दस पांची पन्ना गया ना आउट दिए के हिम्मे बिना तक तीनों ये तो उधर एक दस हेप्टे आउट गया ना आप इतना वर्षों सांग किया लगी ये लग रहा नो तनियों के एक दस हेप्टे इन्हें एक दस तीन बाबटा आजुवाते नो ना अरे खाला बकवान माय बहुत हमी पाई तम उसमें अलग दिन दाब उधर खाला बकवान के ना आउट दिए මේ වෙනකොට මම දැන් පන්ති පටන් ගන්න කලින් බැලුවා මම දාපු නෝට් එක ලිය කොහොම හරි බලලා හෝ ලියාගෙන හෝ ඉන්න පිරිස ඒ කියන්නේ බලපු අය ලියාගත්තේ නැති අය ඉන්නවා එහෙම පිරිසට අමතරව තව ගෲප් එකකින් 14ක් විතර එකකින් 10ක් විතර සක්‍රියයි මේ 10 දෙනාම බලවලවත් තිබුණේ නැහැ ඒගොල්ලන්ට ගිහිල්ලා නැද්ද දන්නේ මගෙන් ඩිලිවර් වෙලා ඒ කියන්නේ මගෙන් ගිහිල්ලා ඔයාලා මේ ටීම් කරලා නැහැ එහෙම ගැටලුවක් තියෙනවා එතකොට මේක අපරාධි වැඩක් නැහැ එහෙනම් අත්‍යවශ්‍ය දෙතුන් දෙනෙකුත් මේ බලලා ඇති දෙතුන් දෙනෙක් හිටියා. එතකොට කොහොමත් අපි දන්නවා අඟහරු වන දවසේ කියන්නේ නෝට් එක අනිවාර්යයෙන්ම ඉවරලා දානවා. ඔයාලා ඒක බලාගෙන ඉන්න ඕනේ. දැන් දුනීෂලට වගේ නම් අඟහරු වන දවසේ පන්ති මේ දවස්වල නිවාඩු දුන්නත් දන්නේ. දවසේ මගේ පන්ති. එතකොට මේගොල්ලෝ 6ට විතර තමයි මේක බලන්නේ. එතකොට දැන් මට හිතපු ගමන් ওই මැසිවිලි නගනවා අපිට නෝට් එක ලියා ගන්න වෙලාවක් නැති කියලා. දැන් ඊළඟ දවසේ හිම වෙන්නේ නැහැ. මොකද මිසරි මෙන්න මේ කාලවකවානුත් එක මම ගේහතිය ටිකක් පොර බැලුවා. මොකද මේ ඔයාලට පැහැදිලි කරන්න ක්‍රමවේදයක් ඕන විදිමත් වෙන්න ඕන. ඊටාම නෝට් එක තිබුණාට දීලා කියලා එහෙම නෝට් එක නිවැරදි වුණාට එහෙම එක දිගට කතා කරන්න යනකොට ඔයාලට මේක වදින්නේ නැහැ. හැබැයි ඔයාලා මෙහෙම එකක් කරන්න ඕන. මම මේ ගන්න මහන්සි ප්‍රයෝජනයක් ඔයාලා අනිවාර්යෙන් දීලා තියක් ගන්න ඕන. ඒ නැතුව අනේ මේ ගහන්න ඕක වැඩක් නැහැ. ඕන පැත්තකට දාපන් ගිල්ලේ මේක තියෙන ඕන අපරාධ නියම මහන්සි. හරිද? හරි. ඔන්න ඊට යට ඡේදයට යනවා මුල් රාජ යුගයේ මිසරයේ තිබූ ඓතිහාසික තොරතුරු විවරණය කිරීම ඉතා අතිරු ක්‍රියාවක්. ඒ කියන්නේ මෙන්න මේ රාජ රාජවංශ යුගය නේ. අතිරු ක්‍රියාවක්. කෙසේ වෙතත් මුල් කාලයේ නයිල් නින්නේ ආශ්‍රිතව රාජධානි දෙකක් ක්‍රියාත්මක වී තියෙනවා. නයිල් නින්නේ ආශ්‍රිතව රාජධානි දෙකක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ ඇවිල්ලා මෙන්ති සාතිබ නෙමෙයි ඒ කාලේ. ඒකට කියනවා මෙන්න මේ නම. මෙතනින් කොටස් දෙකකට බෙදුවම ඉහළ ඉහළ ඊජිප්තුව අනිත්ක පහළ ලායන වැරදිද දන්නේ මුද්දජලයන්නේ නෝනේ ඉහළ පහළ ඔන්න ඉහළ ඊජිප්තුව සහ පහළ ඊජිප්තුව කියන කොටස් දෙකකට බෙදෙන්නේ මෙන්න මේ කොටස් දෙකේ මිසු එකිනෙකාට වෙනස් අන්තර් සම්බන්ධයක් නැහැ නමුත් ඊට පස්සේ යුගයේ අපි දෙනකොට අන්න අර නාමර කියන රජතුමා මේ ඉහළ පහළ දෙක එක්සේ සත් කළා ඒකී රාජ්‍යයක් බවට පරිවර්තනය කරනවා ඔන්න ඔක්කොම කිව්වා දැන් අලුත් ඡේදයේ ඔව් ඊළඟ පිටුවට යනවා ඒ කියනවා එය ඉහළ ඊජිප්තුව හා පහළ ඊජිප්තුව ලෙස නම් කරයි හරිනේ මේ යුගයට අදාළව පාරාවරුන් පාරාවරුන් කියන්නේ මෙන්න චේරෝ කියන මල් නම දීපුවා يعني පාරාවරුන් අලුත් නමක් දීවෙනවා දැන් පාරාවරුන් जीवत्नी මේ ලැබිලා අලුත් වචන වුණාට මේ පාරාවරුන් කියන જાතිය කියන්නේ වහල්ලුන්ගෙන් ගොවීන්ගෙන් ඊට පස්සේ දැන් මේ ඇවිල්ලා මේ ශිෂ්ටාචාරය ආරම්භ වුණේ එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් නෙමෙයි
බොහෝ පිරිසකින් ඊට පස්සේ මෙතන ඒ වගේ ගම්මානයක් ඇති වෙනකොට විවිධ පැතිවලින්ද තව සංක්‍රමණ වෙමින් එනවා ඒ සංක්‍රමණ ඇති වෙනකොට විවිධ ගැටුම් ඇති වෙනවා උදේ එක 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 පළාත්වල මොකද මේක සශ්‍රීක ප්‍රදේශයක් පණිවිඩය යන දුර පළාත්වලට මෙන්න වගේ භූමියක් තියෙනවා එතන තැන හොඳයි මරු තියෙනවා ඊට පස්සේ ඒගොල්ලෝ සංක්‍රමණය වෙනවා මෙන්න මේ සංක්‍රමණ වීම හරහානේ යුද්ධමය වාතාවරණය නැති වෙන්නේ එතකොට අන්නේ වගේ දෙයක් මෙතන වෙනවා හැබැයි මධ්‍ය ධර්මී හා සෙනායි කෙලවක් වලට අයිති ජන කොටස් තමයි මේ විතරේ පාලකීය විදියට වැඩ කටයුතු කරේ කියලා තමයි මෙතනින් කියවෙන්නේ හරි අන්නේ එතකොට ආභව සාධක සෝන්ගේ වල තුල ඇති මේව සෝන්ගේ වල තුල සිතුවමල තියෙනවා ඊට පස්සේ ඔන්න දැන් ආයි යන කුතේ එතනින් පස්සේ මුලට මුලට කිව්වේ අර මම විරස් කළා වු දැනට ඔන්නක පැහැදිලිව අඳුර ගන්න නැත්තම් පැටවෙනවා හොඳේ මම ආයි යන්නේ ඔයාලට ෆොටෝ ටික අරගෙන පිළිවෙලට දාලා දෙන එකක් අත්පත් පිට ගිහලා නෑ කොළවල අංක දැම්මේ නැතුවට මම ෆොටෝ එකක් ඔයාලට ගිහම තමයි ඊළඟ ෆොටෝ එක දාන්නේ ඒකට ඔයාලට පිළිවෙලට එනවා හොඳේ කවුරුත් පටවලා ගන්න එපා එහෙම ගැටලුවක් තියෙන කෙනෙක් අනිවාර්යයෙන්මට කෝල් එකක් දෙන්න ඕන හරි දැන් ඔන්න ආයි මම මෙන්න මෙතෙන් යනවා ශිෂ්ටාචාරයේ පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඔන්න අලුත් වෙනකට එනවා ශිෂ්ටාචාර පිළිබඳව අධ්‍යයනය කිරීමේදී කියන එක මම රතුපෑනේ නියලා ඇති එතනින් පල්ලෙහාට ඔන්න අපි විස්තර කරගෙන යනවා දැන් අත්‍යවශ්‍ය දේවල් හරි අධ්‍යයනය කිරීමේදී වාස්තු විද්‍යාව මෙන්න මේ විදිහ තමයි දැන් එක සැරේ ආවා අර කලින් කතා කරපු ඒවා තව තව විස්තර කරගෙන ගොඩාක් ගියොත් අපිට ටිකක් වැඩ වැඩි වෙනවා මොකද සිලබස් එකේ තේ ටික නැත්තම් ඒ හා සම්බන්ධව ප්‍රශ්නයක් ගොඩනැගෙන්නේ නැහැ හැබැයි මතක තියාගන්න ඔයාලට මේ දින කොටස උත්තරේ කරලා ලියන බොහෝම ලස්සන ලියන හොඳම කොටසක් තමයි මේ මම කතා කරේ හොඳේ ඒ තොරතුරු ගැන දැනගෙන ඉන්න ඕන ඒක හොඳයි වාස්තු විද්‍යාව ඔන්න වාස්තු විද්‍යාව සම්බන්ධව මෙතන අපිට කතා කරන්න දින මෙන්න මේ පැතිකඩවලට එකක් තමයි පිරමීඩ පිරමීඩ කියන්නේ මුල්ම අවස්ථාවේදී කරපු වාස්තු විද්‍යා නිර්මාණ දෙවෙනි එක තමයි ඔය පිරමීඩ වලට කුපු කාෆ්‍රේ මෙන් කවුරේ කියලා තුනක් තියෙනවනේ ඒ තුන ගැන පොඩි උදාහරණයක් මම දීලා තියෙනවා. මොකද උතර උදාහරණ ඒ ළමයා ලියපුවන්ද නෝට් එක ලියපුවාම ලියපුවන්ද මම ඒක විධිමත් කරා. ඇතුලේ ওই සම්බන්ධව විස්තරයක් සම්පූර්ණ තියෙනවා. හොඳේ. ඊට පස්සේ කඳු කැපුව දේවල්. මෙන්න මේවයි. දැන් මෙතරේ මේක විස්තර කරන්නේ හොඳයි ඔයාලා දැනගන්න ඕන. දැන් නයිල් ගල් කියන්නේ විශාල ගංගාවක් නිමක් වුණා නැති මේව සෑහෙන දුරට යන ගංගාවක්. දැන් මුල්ම අපිට මෙන්න මේ මන්දිරයෙන් උතුර වැටෙන සීමාවේ තමයි හැරන් රාජධානියෝගේ ක්‍රියාත්මක වෙලා නාම රජතුමා සහ ඊට පස්සේ මධ්‍ය රාජධානියෝගේ ජෝසප් රජතුමා එක්කලා පිරමිඩ නිර්මාණය කරා. එතකොට පිරමිඩ නිර්මාණය කරනකොට පුතේ ඒ පිරමිඩ නිර්මාණය කරන අවශ්‍ය ගල් කුට්ටි තියෙන්නේ. මේ ගල් කුට්ටි ඒ ගංගානින් නෙමෙයිනේ. ඒගොල්ලෝ ගඟ දිගේ උඩහට ගිහිල්ලා උඩහට ගියාම ගල් පර්වත තියෙනවා. මෙන්න මේ ගල් පර්වත වලින් ගල් කුට්ටි කඩාගෙන කපාගෙන අවශ්‍ය ප්‍රමාණය සාමාන්‍ය කියනවා ටොන් 2ක් බර ඉඳලා ටොන් 15ක් විතර බර සාමාන්‍ය පොත්පත්වල තියෙන ටොන් 2ක් 3ක් විතර බර ටොන් 1ක් කියන්නේ කිලෝ 1000ක් බරයි ටොන් එතකොට ටොන් 2ක් 3ක් බර කියන්නේ කිලෝ 2000යි 3000යි ගාල් පොට්ටි හැබැයි අලුත් සිලබස් එකේ ඔකමට අහුණා ටොන් 2 ටොන් 15 අතර බර ප්‍රමාණය තියෙනලු වෙනසක් එතකොට ජෝද ගාල් පොට්ටිනේ ඒක නිසා තමයි මේවා ගිනාවේ කොහමද මේවා පිරමීඩයට එකතු කරේ කොහමද ඒක විධිමත් හැදුවේ කොහමද මේ මිනි මිනි ගාන්ට යන විදිහට මේක සෙට් කරේ කොහමද මෙන්න මේ ගැන විශ්වාස කරන්න බැරි මේ මේ ඔය විශ්වාස කරන්න බැරි හේතුව තමයි ඔය එතකොට මේ යෝධ ගල් කුට්ටි ගංගා නින්න මිලේෂන් මෙයා දිහානේ ඒගොල්ලෝ වහල් ලුන්ගෙන් ඔරුවලින් ගොඩක් දුරට සිතුවම් වල මේ අදහස් තියෙනවා නේද ඒගොල්ලෝ ගලදිගේ උඩහට ගිහිල්ලා ගල් පර්වත තියෙන සීමා වලට ගිහිල්ලා ඒ ගල් කිඩි අවශ්‍ය ප්‍රමාණයට පුට්ටි කරගෙන ගල් කිඩි කපාගෙන ඔරුවල දාගෙන නැවතෙනවා අන්න ගීසා ප්‍රදේශයට නැත්නම් මෙන් බීස් වලට. ඒ ඇරිල්ල තමයි ඔන්න යෝධ පිරමීඩ මෙතන නිර්මාණය කරන්නේ. ඔබ නිර්මාණය කරන්නේ. හැබැයි මේකේ යටින් තියෙනවා නේද කඳු කැපු දේවල් කියලා එකක්. ඔව්. දැන් මේම පිරමීඩ නිර්මාණය කරනකොට යෝධ පිරමීඩ නිර්මාණය කරනවා සෑහෙන පරිශ්‍රමයක් ගන්නවා. හැබැයි වහල්ුන්ට එන්න එපා වෙනවා. මොකද අර ප්‍රධාන පාල මධ්‍යස්ථානයකත් එක තව උපපාල මධ්‍යස්ථාන දී වෙන පටන් ගන්නවා අර පහල පැලැන්තියයි උඩ නගිනවා උඩට එනකොට මතුවේ ගෙන අන්න ඒ කාලේ ඉඳපු රජවරු කරේ ඒ කියන්නේ කාලීනව වෙනස් වුණා වෙනස් වුණේ කොහොමද දන්නවද
මේ ආරියට කියලා ගල් කුප්පි කඩාගෙන ඇවිල්ලා මේ නිර්මාණ කරනට වඩා ලේසි කියලා ඒගොල්ලෝ හිතුවා. දැන් වහල්ලුත් අඩු. ඒගොල්ලෝ තේරිය ගන්නට අඩු. ඒගොල්ලෝ හිතුවා අපි ගල් කුප්පි කාවට ගිහිල්ලා මෙන්න මේ වැඩේ කරමු. ඒ කියන්නේ කාලීනව වෙනස් වුණා. නිර්මාණාත්මකව වෙනස් වුණා. අවස්ථාවෝචිතව ඒගොල්ලෝ වෙනස් වුණා. තැනේ ඇටියද ඇනේ ගහුවා. ඒගොල්ලෝ ඊළඟට කරේ මුටි. අන්න ගල් පර්වත ගාවට ඇවිල්ලා මෙන්න මේ යෝධ ගල් පර්වත තියෙනවනේ. මේ වාස්තු විද්‍යා ක්‍රම දෙකටම වැඩි වෙනස් වෙනවා. ඒක අතිවාරමේ ඉඳලා දේවල් ඉහළට යනකම්ම ඉදි කිරීමක් විදිහට තමයි කරන්නේ. දැන් අපිට මහනුවර සම්ප්‍රදායේදී විහාරස්ථාන බිහිවීම ක්‍රම තුනක් අපි කතා කරනවා. ලෙන් විහාර, ටැම්පිට විහාර, ඉදි කරලා විහාර. ඔන්න බලන්නකෝ මේකත් එක සමීප සම්බන්ධයක් තියෙනවා. ලෙන් විහාර කියන්නේ ස්වභාවික ලෙන් විහාරස්ථාන බවට පරිවර්තනය කරනවා. අර කටාරමක් කොටලා දැම්මක් දැඳලා ඇතුළට ඉන්න විදිහට පරිවර්තන කරනවා. ඊළඟට කැම්පිට විහාර කියන්නේ මහනුවර ගොඩක් දුරට මහනුවරයේදී වාස්තු විද්‍යා සැකැත්ම කරේ වාස්තු විද්‍යා නිර්මාණ කරේ මැටි බිත්ති මත. අන්න මැටි බිත්ති පොළවත් එක්ක සම්බන්ධ වෙන එක වළක්වලා ගල් කණු මත විහාර ඉදි කරන්න පටන් ගත්තා. මේක ටිකක් වෙන ක්‍රමවේදයක්. මෙතන දෙක හරියන හරි ලක්ෂණයි හරි අමුතුයි හැබැයි කුඩයි. මෙන්න මේ ක්‍රමවේදෙ මහනුව සම්ප්‍රදායේ ගෘහ නිර්මාණ කලාවක් ආරම්භ වෙනවා. ඒක කියන ටැම්පිට විහාර. ඊළඟට තමයි ඔය දල්දා මාලිගා වගේ ගත්තම ඒක වෙන්නේ ඉදිකර විහාර. ඉදිකර විහාර. අත්තිවාරම ඉඳලා සියලු මුද්දට යනකම වැල් ටික වෙන වෙනම වෙන වෙනම ඉදිකර. අන්න මිසරෙත් එහෙමයි. පිරමීඩ කඳු කැපූ දේවාල ඊට පස්සේ ඔය ආශ්‍රයෙන්ම ඉදිකර දේවාල වෙනවා. ඉදිකර දේවාල තමයි අර ලුක්ෂෝර් දේවස්ථාන एक तो देवस्थान खाने को आगे देवस्थान है निर्माण है करना वो बड़ा तीन है मंदिर है और नेट के तमाम दाल दाल ये लग रहा है ना वाली पैस्टर को दे कैटे हम जो हुआ हम अपने गुड़ाक देख कमाए का यूरल देख का इट बात से नाम ये पाला के देख का ये लग रहा है हिसी राखी ने देव कैटे हम देख का ये टामतर वो ये गाल बीत की वाले हम देने का मा कैटे हम और सरम तीन मैं उसको कैटे एक उदाहरण दे दाल दियो राजी की पावल दाल दिन में ඒක අර මම කිව්වේ සිංහාසනයක ඔය මේ අපි පිට තියන්නේ ඒ කියන්නේ ඇඳ අන්නේ ඇඳේ කොටල් තියෙනවද කැටයක් අන්නේ තමයි රජපෞල කියන රාජ්‍ය පෞල. ඊළඟට මූර්ති මූර්ති විදියට අපි දන්න ස්ක්‍රයි ස්පින්ස් නෙපර්ටි ක්‍රියාජින ඔය තුනට අමතරව මන්කෝරහා මෙරනෙට් කාෆ්‍රේ ප්‍රතිමාව ඊට පස්සේ රාහුට එක්වා නෝපි නෝෆ්‍රේ මෙන්න මේ ප්‍රතිපාදික හොනේ ඒ ඔක්කොම දීලා නැතුව ඊළඟට චිත්‍ර විදියට ගත්තම කුරුල්ගඩේම මීඩ විපාත්‍යෝ නාටිකාංගනාව සහ සංගීතාඥයෝ ඉදුණ දැම්මා. එතකොට අපි දැක්ක තීසෑම මිදි කැටීම සත් කර්මාන්ත චාල ඇතුල් දර්ශන සත් ඒගොල්ලෝ ක්‍රීඩා විලාශයන් ඊළඟට ඒගොල්ලෝ වගාවන් මේ ඔක්කොම අපි දැක්කා. ඔන්න ඔය ටික තමයි අපි මේ පාඩමේදී ලියාගෙන ඉන්නේ. හැබැයි මතක තියාගන්න මේක හරි සරලයි. බරයි කියලා කවුරුවත් හිතන්න එපා. බොහොම සරලයි. සාවධාන වතා ආගෙන ඉතියන මුද්‍ර මෙත්. හරි. ඔන්න ගොඩාක්ම කතා කරා. දැන් ඔයාලගෙන් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අහන්න ඕන. නැත්තම් ඉතින් මේක නිකන් කිසි ගෝ එකක් නැහැ. කතා තියෙනවා කතා කර කර ඉන්නේ ඔයාලට පාඩු වෙනවා. දුරින් ඉඳන් කතා කරනකොට වැඩක් නැහැ. අනිත් එක මම කතාව කියලා මමම හිනා වෙනවා නම් ඒක මට නිකන් ඥා දෙන්නේ නැහැ. මට නිකන් ගැළපෙන්නේ නැහැ වගේ. ළඟ හිටියනම් කතා තියෙන ඕන තරම් පොද නිදිමතට එන කතා තියෙනවා. හැබැයි ළමයි කීප දෙනෙක් ටිකක් දැන් අඩු වෙලා තියෙනවා. මට දැන් සර් चार्ज बेहला यानो चार्ज बेहला यानो और वो यानो दान
विक्टोरिया उपेक्ष दारदीन विक्टोरिया मतक नैत पटांगण लोके मेन मेम विशेषमें लोके विलकी पटांगण एक आवे विक्टोरिया अनेक मतक हमारे अभी पोटी पोटी प्रश्न कहना शिष्टाचार मोन गंग पादक बीवे अरे उत्तर ममी बलवागे रश्मि दिना रश्मि आवदी मट की राजधानी मिसर राजधानी पालक लोको हंधुंडक नम मुखा पारावर इत पास मट की मिसर वास्तु विद्या निर्माण अभी कथाकरण प्रधान वास्तु विद्या अंग तुन मिसर वास्तु विद्या कथाकरण प्रधान इवन तुन खरा प्रश्न मट कि मधुशिका तामिंद मधुशिका मट किर्माणे कर वास्तु विद्या निर्माण की पिरामिड अंदुको देवाल इधिकल देवाल मट पिरामिड के नम किया मधुशिका इकमंड किया कुफु हाँ वैसे ने कुफु तबे का किया ना बोलो मत कहे उच्चारण करना मेन कौरे मन कौर की रजतुमा निर्माण करोड़ा मेन कौर की अंबल हरी
මට ආයි දෙන්න කවුද ආ මලීෂා කාවින්දි කාවින්දි කියලා කාවින්දි වට කියන්න මිසරේ හා සම්බන්ධව අපි කතා කරන කඳු කැපූ දේවාලයක් තියෙනවා දේවාල කීපයක් තියෙනවා වැදගත්ම කඳු කැපූ දේවාලයක් තියෙනවා මට කියන්න එකක් ගන්න මොකක්ද කියලා සංගාල කියනවා මලීෂා අබ්බුසින් ආ අබ්බුසින්බල් එහෙම ඇහු සිග්නල් අඩු ඕ අබ්බුසින්බල් දේවාලේ තමයි හරියට මේ ඔන්න අබ්බුසින්බල් දේවාලේ ඊට අමතරව තමයි හැට්ෂැප් චුක් කියලා මම දාලා ඇත්තේ වෙනි අසල් ගංගු ලැබු දේවාලේ ඕන් බඩාන්නක් තියෙනවානේ දැන් ඒ ටෝටල් කාමන් රයිතුමාගේ ගෝන් ගියත් කඳු ලැබු දේවාලයක් තමයි ඊළඟට මට කියන්න අශල්ලේ හොඳේ අම්බලක් අශල්ලේ මට කියන්න අපි කතා කරේ පිරමීඩ කඳු ගැපු දේවාල ඉදිකල දේවාල අන්න ඉදිකල දේවාලයක නමක් කියන දේවාල දෙකක් කියන ඉදිකල ලුක්ෂර් දේවාලේ තව එකක් प्रश्न ප්‍රශ්න අහනකොට මතක් වෙනවා ඇති රූප සටහන් බලලා 8 10 12 ගියා වනේ උඩරිමේ 10 කට ඇටක් තලා නේද ගේවල් පාර්ක ඇරි. ඔව් ගේවල් වල මේව දන්නේ නැහැ ළමයි කුටි කාලේ ඉන්නේ අම්බාල. දැන් ගිය සති ඇති වෙන ගෑවෝ දැන් ළමල් සති මේ මම බලාගෙන ඉන්නේ කොන පුරා බලන් ඉන්නවා දෙබරේ ළමයින්ට ආදරේ කරා. එතකොට මේ ගේවල් පාර්ක් එක යන්නේ පුතේ ආදරේ හුනේ. ඔයාලට තරහින් ඉන්න ගහනව නෙමෙයි. මේ ඒ ආදරේ කරන හැටි ගුරුවෝ හරි මේ අපි මේව කරමු මොකද්ද අද පට්ටමාරු සර් මහන්දි පට්ටමාරුගේ මුමුරු කොටනවා දන්නේ නැහැ අරගේ පස්සේ දුවනවා දන්නේ අකෝ කාලා බීලා ගෙදරට ලා චෝන් එකේ ඉන්නනේ තියෙන්නේ පට්ටමාරු කියන පන්ති එක ගියත් පාඩිලා ඉන්න තියෙන්නේ ගුරුවරණි උගන්න අපලාට අපිත් ඒ කාලේ වැලා වගේ පන්ති ගියා සාමාන්‍ය පන්ති කරනකොට කියලා දීපුවෙන් 4න් 3ක්වත් අපිට මතක නැහැ අපිට එකක්වත් මතක නැහැ मम्मी ටිකක් උනන්දු වෙමු මොනේ හරි අපිට තව වෙලාවකට තියෙනවද පුතේ 23:34 කියන්නේ අපේ වෙලාව ඉවරයි ඒ කියන්නේ දැන් මේ මිටන මම වෙලාව බැලුවේ දැන් මම එතකොට කතා කරලා තියෙනවා 9:00කින් 10:00 කරා හරියට පැය දෙකක් මම කතා කරලා දින එක දිගට ඒකෙන් පොඩි වෙලාවක් ඔයාලට දුන්නා ඉතින් මෙහෙමයි අපිට කොහොමද මෙහෙමයි ඉන්න පුළුවන් අය තව පොඩි වෙලාවක් කරනකොට කමක් නැහැ මොකද රෙකෝඩින් එක දාන හන්දා ගැටලුවක් නැහැ පට්ට මාරු කියලා තියෙන හන්දා නතර කරන්න පුළුවන් නෝට් එකේ ඉතුරු කොටසට යන්න ඉතුරු කොටසට යන්න නොයයි අපිට කල් දිනවනේ මේ විභාගේ ලියන අය හන්ද තමයි දැන් මේ පාඩම් කරලා තියෙන්නේ නමුත් ඒගොල්ලෝ මතක් කරන එක හරි හොඳයි වැදගත් ඒගොල්ලෝ වටිනවා දැන් රූපතරු කතා කරද්දී ඒගොල්ලෝ රූපතරන් දීලා නම් කරගන්න බැරුණාම තව කෙනෙක් අවස්ථාව දීලා එයාට නම් කරගන්න බැරුණාම ඔය පන්තිරම අවස්ථාවක් දීලා එහෙම නම් කරගන්න බැරි වෙච්ච අවස්ථාවල ඒගොල්ලෝ දන්න දෙයට මම ඉතුරු ටික එකතු කරනවා එතකොට ළමයි දැන් ළමයි කියන දාන තමයි එහෙම මතක් කරලා දෙන එක හරි වටිනවා හොඳයි එතකොට මට කියනවා එහෙම කියලා කියනවා හැබැයි ඔයාලා ඔයාලා උනන්දු වෙලා නැහැ මට ඒක කියන්න බැහැ ඒ නිසා මේ කාලේ හොඳටම ඇති උනන්දු වෙන විශේෂ විභාග ගිය ළමයි අනිත් අය මතක තියාගන්න මේ යන ක්‍රමවේදය අනුව කිසිම ගේමක් නැහැ
අපි අවුරුද්දක් යන කලින් 2022 ළමයින් දැන් අවුරුදු ඉවරයි ඒගොල්ලෝගේ මට්ටම දැන් මට අවශ්‍ය මට්ටමට මැවිලා තියෙන ගොඩාක් දිනෙකී අතපසු වෙච්ච කීප දෙනා හැරෙන්න නමුත් මට සතුටු වෙන්න පුළුවන් මට්ටමට ඒගොල්ලෝ හොඳ කණ්ඩායමක් විදිහට ඉන්නවා යකි හැබැයි මේ උඩ ඉන්න කණ්ඩායම තමයි මට තෑයින්න බය පුතේ ඒක නිසා දැන් මමත් ওই ප්‍රතිපලයට වගේ කියන්න ඕන ඔයාලගේ අනාගතයට ওই ප්‍රතිපලේ බලපානවා අම්මා තාත්තලට ඕක වටිනවා ප්‍රතිපල එනකොට තමයි ඒක මතක් වෙන්නේ හැබැයි ඒ ප්‍රතිපල එනකොට මතක් වෙන්න නම් ඒක සතුටු වෙන්න නම් ඔයාලා මේ වෙලාවේ දුකෙන් හරි අමාරුවෙන් හරි ඔයාලගේ හැම දෙයක්ම කැප කරගෙන හරි මේ වැඩේ අනිවාර්යයෙන්ම පළවෙනි කොට සලකලා කරගෙන යන්න ඕනේ. මේ නැත්තම් අපි හැමෝම ෆේල්. මොකද පේපරේ ලේසි වෙයි කියන්නත් බෑ. ගිය අවුරුද්දේ ලේසි වෙන්න ඕන අවුරුද්දේ පේපරේ ලේසි වුණාම ලියා ගන්න තේරෙන්නේ නැහැ. දැන් අර පෞද්ගලිකව විශේෂත් විභාගේ මන්දක Facebook එකේ තියෙනවා මොකද යකෝ මේ අධ්‍යාපන පරිපාලන පේපරේ ශිෂ්‍යත් පේපරේට මාරු කරපු කාරණේ. ඒ කියන්නේ අධ්‍යාපන පරිපාලන විභාගේ කියන අය කියන වගේ ප්‍රශ්න තමයි මේ ශිෂ්‍යත්ට දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ තරම් ගැටලු දහගතයි. දැන් පේපරේ බැලුවාම පේපරේ යමෝ ගව තියෙනවා. අනුගන්නේ මටත් එව්වා. ඒ ඊට කලින් මම බැලුවේ නැහැ ඉතින් පේපරේ. දැන් අපේ පුතත් ලිවන්නේ බලන්න. ඇවිල්ලා මිනිහ කිව්වා ඇත්තටම ටිකක් අමාරුයි. පළවෙනි පේපරේ දෙන්න කරපු මොඩල් පේපර වලදී අමාරුයි. ඉතින් ඇත්ත තමයි ඔයල බලනකොට ලේසියෝ ප්‍රශ්න 10 කුත් තියෙනවා. ඒක ගැළුවක් නෑ. මතු පිටින් බලපු ගමන් විනාඩියකට තපර 10ක් වැය කරන්න ඕනේ උත්තරي ගන්න පුළුවන්. හැබැයි බොහෝ ප්‍රශ්න දුනේ ගොඩක් කියවල ලියන්න අර කම්මලුයි පියුලි තුනුලි හිටියා. ඒ තුන් දෙනාගෙන් තියල්ලුසයි තියල්ලට වඩා අමරියුසයි අමරේ කොහේවත් ඉඳලින් ඒක අපිට හොයාගන්න බැරි නේද? ඒ තුන් දෙනා හතර දාන පැටි පොටේක කිකිය නිමල් කියලා ඕ ඒ අතින් බලනකොට උසම නමේ කවුද කියලා. ඔන්න ඒ වගේ ප්‍රශ්න දී. එතකොට පොඩි ළමෙක් තරවා ධාර්මණය කරගන්න ගියා විනාඩි 10ක් 15ක් යනවා. ඉතින් ඒ ළමයි එහෙම කැප්ප පිළිමක් කරන ළමයි නෙමෙයිනේ. උත්තර තුනේ එකට ඉඳ ගහලා කණාවට යනවා. හැබැයි මේකෙදි ලකුණු 100න් 100 ගත්ත ළමයා මොඩල් පේපර් වලදී ලකුණු 50ට බහින්න පුළුවන්. මොකද එයා හදනවනේ. හදලා එක ගානක් එක බෙහෙත්තු වෙනවා. ඒ ගාන හදලා ඉවරනකොට අපිට අර පැත්තෙන් වෙලාව අඩු වෙනවා. හැබැයි තමයි කණාවට ගහපු යමුන් යර ලකුණු 50 40 ওই ටැප් ගෑගෑයි තොරණ වීදපු යමුන් උන් උන්ට කියලා තියෙන්න පුළුවන්. ඒ උන් ගානේ කණාවට කණාවට තුමින්ගක් හරියන්නේ නෙවෙයි වෙන්න ඕන පළවෙනි පේපර්. අන්න එහෙම වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. මේ හැබැයි මේමය විභාගේ ලේසි වෙනවා කියලා දැන් අනිවාර්ය ශිෂ්‍යත් ලේසි වෙන්න ඕන හරිනම් මොකද 200 ලංකාවේ 100 දෙනෙක් ගත්තත් අවුලක් නැහැ. ඒ ළමයින්ට ඇත්තටම සතුටක් නේ. ඒක ලේසි කරනවා නම් මේ තත්ත්වය උඩ ලේසි වුණා නම් හොඳයි. හැබැයි ගිය අවුරුද්දේ අපි බලාපොරොත්තු වුණානේ ඒ ලෙවල් පේපර් ලේසි කියලා. ලේසි වැඩි ගමන ලියා ගන්න බැහැ. ලේසි වැඩි කියන්නේ අපි හිතන්නේ දරුවේ ප්‍රශ්නාව. මේ අර යාපහුවෙන් සම්පූර්ණ ප්‍රශ්නයක් කරනවා කියන අපි කවදාවත් හිතන්නේ. අන්න ඒක ගැටලුවක් තියෙන. එතකොට මේ අවුරුද්දේත් ඔයාලා හිතන් ඉන්නේ බාපුතේ පේපරේ ලේසි වෙයි කියලා. මොකද දැන් යාපහුවෙන් විතරක් එක ප්‍රශ්නයක් ආවහම යාපහුවෙන් බොහොම කුඩා පාඩමක් තියෙන්නේ. එතකොට ඕක ලියලා 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 විස්තර කරලා ලියන්න අපිට තේරෙන්නේ නැහැ. අනිත් එක ඒක මේ දැන් ගොඩක් දුරට ලොකු සිලබස් එකකින් අපිට ලංකා ඉතිහාසයේ ලොකු සිලබස්යක් තියෙනවා. ඉන්දියා ඉතිහාසයේ ලොකු සිලබස්යක් තියෙනවා. මේ සිලබස් එකෙන් ප්‍රශ්න දෙකක් හෝ තුනක් දාන්න. ඒ ප්‍රශ්න දෙක තුනත් එක පාඩමකින් දැම්මම අර පාඩම් කරපු අනිත් පාඩම් ටික අපරාධයක්. දැන් ලංකා ඉතිහාසයේ උත්තර පාඩම් ගොඩක් තිබිලා යාපහුවෙන් එකක් දානවා කියන්නේ ඒක හරි ගැටලුව. තමයි ඇත්තටම ලියන්න සූදානන්නේ. ආමානින් අහන්න ඕන අනුරාධපුරයේ චිත්‍ර ගත්තනම් දෙවෙනි කොටස පොළොන්නරුවේ චිත්‍ර ගන්නේ උඩ කවන්නේ තුන්වෙනි එක මානුර චිත්‍ර ගන්නේ උඩ කවන්නේ එතකොට හැම එකක්ම කවර වෙලා ඒක හැම තැනම අහු වෙලා එතකොට ළමයා අනුරාධපුර පාඩම් කරපු ළමයා ඒක උදේම ගියයි අර දෙකක් පොඩ්ඩක් මගේ ඇරෙනවා දැන් මුකුත් මල්ලල නැති ප්‍රශ්නයක් ආවම කියලා මේක මේ ඒ වගේ ලේසි වැඩි කවර පුතේ අමාරු වෙන්න පුළුවන් කොහොමද ඔයාලා අන්නත් දෙනවා අපි කාටවත් ඇඟිලි දික්කල වැඩන්නේ මේක අමාරුයි අර කමාරුයි මේක මේ පාර හරින එහෙම කවට වැඩ නැහැ සාධාරණයක් නම් ලකුණු බලන ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරයි ඒක සමස්තයට බලපානි අන්න ඒක ඔයාලා වාසියක් කරගන්න පේපරේ අමාරු නම් සමස්තයටම ලකුණු අඩු වෙනකොට ඔයාලා මේ පැත්තෙන් ඔයාලා කිව්ව ගහගෙන හිටියනම් අර ලකුණු අඩු වෙන එකට ඔයාලට අදාළ වෙන්නේ නැහැ ඔයාලා තව ටික කුඩට යනවා ලකුණු බලන ප්‍රමාණය අඩු වුණොත් එතකොට විශේෂයෙන් ප්‍රැක්ටිකල් දෙක තාමත් ලෑල්ල වැඩි කඳිනා ඉන්නවා ඒක හදන්න බෑ ඉතින් මේක ඔයාලගේ වැරද්දක්. ඊට පස්සේ ද්‍රව්‍ය කඩේ බැලන්ස් කරගන්න තියෙනවා. මොස්තරයන් දිනකොට දැන් ගිය සතියේ දැක්කනේ රත්න දීපල ඔය
අපේ කවුද මේ මෙයා එහෙම අපේ මේ තාක්ෂණය කරන්න ඒගොල්ලෝ එහෙම අනේ අම්මේ උගී නිකන් පැය 3ට පැය භාගයක වැඩ කරලා නැහැ මට කිද්දු දීපුවා එතකොට ඒව අපරාධයි ඔයie ලෝකාගාර වැත්ත බල බල මේ වැත්ත බල බල ඇඟට ගන්නේ නැහැ ඉතින් ඇඟට මම ගත්තට වැඩක් නැහැ ඔයාලා තමයි ගන්න ඕනේ මම අරගෙන වැඩක් නැහැ ඔයාලා දෙමව්පියන්ට අරගෙන වැඩක් නැහැ රේස් එක යන්න ඕන ඔයාලා ඔයාලා තමයි ඒකට මූල දෙන්නේ එතකොට පැය 3යි අපිට දෙන්නේ ප්‍රැක්ටිකල් වලට 100% ලකුණු 100ක් ගන්න පුළුවන් මට මේ කිච්ච මම ඔයාලට පෙන්වලා තියෙනවා ඒවත් එක අපි ගනුදෙනු කරලා තියෙනවා නමුත් තාමත් ඔයාලා 75 උඩට යන්නේ නැහැ ඒක ඔයාලගේ වැරැද්දක් මම අවශ්‍ය උපදෙස් දීලා තියෙනවා නෝට් එකේම මම උපතම් පාඩම් කරලා කියනක අනිවාර්යෙන් කරන්න කිව්වා ඒකත් ඔයාලා මගහරිනවා එන්නම් ඒව අඩුපාඩු දෙවලයි මේ අලු පල්ලෙහැන් ඉන්න අයට තමයි මේ වැඩිපුර උපදෙස් දෙන්නේ උලයට උපදෙස් දෙනවා බණිනව නෙමෙයි නමුත් ඔයාලගේ ප්‍රතිපලයේ අපරාධයක් වෙනවා ඒකයි මේ විතර කියන්නේ එහෙනම් ওই ටිකක් කියන්නේ ඔයාලට ඕන නිසා දැන් ඇති වගේ මොකද රෙකෝඩින් එකක් දානවා ඔයාලත් බලනවා පබ්ලික් දානවා ඒකට සියල්ලම බලනවා ළියයි මේ මට අර ලස්සනට කතා කරන්න බෑ නමුත් ඔයාලා මෙතනින් ඉතර කරන්න මෙතනින් විභාගින් කොට දාගත්තත් ඔයාලට වටිනාකමක් හදෙනවා අනිත් වටිනාකම හදාගන්න ඉදදී මම උපදෙස් දෙන්නේ නැතු වෙන කතන්දරයක් කියනෝ නෙමෙයි එහෙනම් පුතේ අපිට ඇති වගේ මොකද 42යි 33 42 කියන්නේ 11 42යි නේ ඇති වගේ අපි අදට නවත්තමු එහෙනම් ගමන් සතියේ ඩීප් නෝට් එක අනිවාර්යයෙන්ම ලියා ගන්න හෙටනේ අනිද්දා මම පුළුවන් වුණොත් අමතර දවස දානවා ඒක ඔයාලට මැසේජ්යක් දානවා ඊට පස්සේ නැවත නැවත කියනවා මම ගොඩක් දුරට මෙන්න මෙහෙමයි මුදල් ගැන මම කතා කරන්නේ නැහැ මම ඒකට කැමති නැහැ නමුත් ඔයාලා අර දැන් විභාගේ ලියන ළමයි මෙතනින් අයින් වුණාම ඒගොල්ලෝ අර පරණ මගින් දීසයන් ගත්තෝ පින්තල් ගත්තෝ ඕක හැබැයි හරි දුර්වලයි වාලේ යති ඔය මම මෙහෙමයි ඕක අතහැරලා දාන්න පුළුවන් නමුත් ඒක කරන්නේ නැහැ මොකද ඒක කරොත් ඔයාලට වැරද්දක් මම කරන්නේ මම මේ වීසන් කරලා ඒක කරලා තියෙන්නේ ඔයාලට බඩු දීලා පින්තල් දීලා ඔක්කොම දීලා මේ වැඩේ කරගෙන යන්නේ ගොඩාක් සමහරලාට මම මේ සෑහෙන මේ අපහසුතාවයකට පත් වෙලාවල් තියෙනවා ඔයාලා ඒක හිතන්නේ නැහැ ඊට පස්සේ මේ වෙනකන් හොඳට මතක තියාගන්න ඔයාලා දැන් දෙසැම්බර් මාසේ හෝල් ක්ලාස් පටන් ගන්නකොට ඊට කලින් මාස 6ක් එක දිගටම වන්දි කරා. ඒ මාස 6ෙදී ඔයාලා ක්ලාස් 30 දානකොට මේක නොකියන්නේ දෙයක් නමුත් මතක් වෙච්ච හන්ද කියනවා. ක්ලාස් 30 දාද්දී ගොඩක් දුරට ගොඩාක් ළමයි දැන්නේ මේ මාස ඉවරුණා. මේ මාස ඉවරුණාම ක්ලාස් 30 දානකොට කලින් මාසේ මම කරලා ඉවරයි. प्रत्युपकारी ඔයාලා හිතලා කරන්න ඕනේ හැබැයි මෙහෙමයි ඔයාලා ඔක බෙදරින් අරගෙන මට දෙන්න කියලා මොනවා හරි දෙයකට වියදම් කළා නම් අන්න ඒක තමයි තියෙන ලොකුම වැරද්ද. මොකද කි අනිවාර්යෙන් මේක දේවකීත් එක්ක කතා කරොත් මට අල්ල ගන්න පුළුවන්. මේ හැම දේවකීත් මම අඳුරනවානේ. එතකොට මේක හරියටම කරපු 3-4 දෙනෙක් ඉන්නවා. මම තප්පරයක් ඉන්න ඔහොම ඔහොම මොකද මේ ඒගොල්ලෝ නම් කියන්නේ නැහැ. අනිත් අය क्रियात्मक මගේ දරු විදියට මම බලන්නේ. ඒකට අර වගේ දෙයක් කරනවා නම් මේ මම ඔයාලත් එක්ක ගනු දෙනු කරපු එකේ මේ ගැළපෙන්නේ නැති දැනක් තියෙනවා. අන්න ඒක නිසා මම මේ කියන්නේ. ඒකට මට එහෙම ඔයාලා දන්නවා මේ වැඩේ හරියට කෙරුණ නැති ළමයි දන්නවා මේ වැඩේ කෙරුණ නැහැ කියලා. ඒකට මට මේ සාමාන්‍යයෙන් අපි ඔන්ලයින් කරේ මාස 6යි. ඊට පස්සේ තමයි මම මාස 6 ටයිම් වල 3 වෙනි සතිය වගේ කරලා තමයි දෙසැම්බර් මාසෙට පැන්නේ. එතකොට දෙසැම්බර් මාසවල ආයතන මුදල් අය කරානේ. නමුත් මම තව එක ගතියක් විතර
වැඩිපුර කරා මේ මේක සම්පූර්ණ වෙන්න ඕන නම් එතකොට නැත්නම් අසාධාරණයි නේද එතකොට පුතේ ඔන්න මෙන්න මේ හතර දින විතරයි හතර දින ඉස්සෙනෙක් ඉන්නවා ඒ ඇයිට අසාධාරණයි මේ අනිත් අය නිකන් මොකද ඒ ඇයි මට අවසාන මාසෙත් හරියටම ගලු දිනුම් සම්පූර්ණ කරලා තියෙනවා එක්කෙනෙක් මලේෂියා කාවින්දි අනිත් කෙනා ඉන්නවා සිසාරය සත්නි අනිත් කෙනා ඉන්නවා වාග්ය අදිම්හානි අනිත් කෙනා අකිල සම්දි අනිත් කෙනා संपूर्ण खाली दून मट ग्रूपान मतकोट खाली मतगति आगे इन ग्रूप इन लमसंख्यालयर අන්නේකින් අයුතු ප්‍රයෝජන ගන්නයි ඉන්නේ. ඉතින් මේක මම පන්තියේ කිව්වේ නෑ. ඒක කියන්නේ මම සාමාන්‍යයෙන් මුදල්පත් යන කෙනෙක් නෙමෙයි මම කිව්වනේ. මේ නමුත් ඔයාලා ඒ ගනුදෙනු හරියට කරේ නෑ. මේ මේක විතරක් නෙමෙයි මම කියන්නේ. අර මගේ මම ඔයාලට බඩු දීලා මුදල් මුදල් ඔයාලා ගෙවීම් කරද්දී පැහැර අරපු ගොඩාක් අය ඉන්නවා. හැබැයි මම මෙහෙමයි ඒක මම ඇත්තම කනගාටු මම ගෲප් එකේ දැම්මනේ ඔක. එහෙම කනගාටු වෙනවා කියලා. එතකොට පන්ති දෙකේදීම කිසිම කෙනෙක් අරණ අපේ මුදල් දිනවද දෙන්න ඕනද ඒ කිසි කෙනෙක් අහුවේ නැහැ. තිබරේ පද්ධති තෝමයි. උඹලන් කරපදින් තියෙනවා. ඉතින් ඒක මම ඔයාලට දීලා ඉවරයි. ඒතකොට ඔයාලේක සමහර අයිති ඒ පාඩ පිටි ඉවරක් ඇති. නමුත් ඔයාලා මට ඒ අවශ්‍ය දේ කරේ නැහැ. ඒ පොත ගත්තාම දැන් මෙහෙම කරනවා. මේ කවුරුවත් මොකද හිතන්න එපා. මොකද ඒක කෙරෙන්න ඕන නැත්නම් මේ අවසාන දවසක් කියලා අපි සතුටුලා යනවනම් මට ඒක හොඳ නැහැ. මම ඒක අගේ කරන්නේ නැහැ ඔයාලට. මේ නමුත් එකලමෙක්වත් කියන්නේ නැහැ ඔක්කොටම නෙමෙයි කියන්නේ එකලමෙක්වත් කියන්නේ මගේ මට මෙන්න දෙන්නකට පසුනා මේ ඒක මම දෙන්නම් මෙන්න මේ ගැටලුවක් තියෙනවා කියලා එහෙම කියන්නේ එහෙම තියෙද්දි මම ගිය සතියේ ඔය මේ සල්ලි නොගෙන මේ පාඩ පෙට්ටිය දුන්න ගිය සතියේ ළමයන් හදන දුන්නේ මම ළමයන්ට තිය සල්ලි ඕන අනිවාර්යයි ඊට පස්සේ අම්බලන්දර පන්තියේ තේම පාඩ පෙට්ටිය ගනන දීලා ඒ පාඩ පෙට්ටියක ඉතින් 2000ක් නේ මුත්තේ පොඩි ගණනක් නෙමෙයි ඒ සල්ලි දීපු නැද දෙන්න දෙන්නේ කාම ඉන්නවා නම් ලියා ගන්නවා මේ නම් ලියා ගත්තට වඩා නැහැ එම අර මම කරන්නේ මේ වැඩේ ඔයාලා තියා ගන්න මොකද චිත්‍ර කරන ළමයට අවශ්‍ය වරුපාරි රාජ්‍ය එකතු කරලා දෙන්නේ වැඩේ හොඳට යන්න ඕන හන්ද ඔයාලා පුනන්දු කරන්න නමුත් ඒකේ ගනු දෙනු යාරි අපිරිවිලා ඔයාලා මේ මම තාම මතක් කරේ නැහැ එතකොට ඔන්ලයින් එකේ මුදා සම්බන්ධව මේ අද කියනකම් ඊට පස්සේ අර මගේ බඩු බාන්න ගත්තේ වෙයි කතා කරේ මොකද ඒක අත්‍යවශ්‍යම පිය වෙන්නේ බෑ ඒ දෙක ගැනම ඔයාලා උනන්දුවක් නැහැ හැබැයි මම නම් ටික හොයලා බලන මේ මෙයාගේ මිත්‍රයයි මෙන්න මේවා කියලා හැබැයි මලින් අහන්න එපා කොහොමද ඒ වුණේ ඇයි සර් කිව්වේ ඇත්ත එහෙම කුත් අහන්න එපා මොකද ඔයාලා එහෙම කල්ලි දුන්නා නම් ඔයාලා ඉස්සරහම මං හරි දාලා තියෙනවා ඔය මේ ප්‍රොමෝෂන් එකේ පොඩි ගැටලුවක් වුණා පාට පෙට්ටියක සල්ලි දුන්න මොකක් හරි ගැටාවක් වුණා නමුත් මේ මම එහෙම දුන්න නම් අනිවාර්යෙන් හරි දානවා ඒක මං ටයිම් කරන්න පුළුවන් ඒකත් එක්ක අනිත් අයගේ නම් එක මම දානවා හැබැයි ඔයාලේ වැඩි හරියටම කරන්න ඕන මොකද මේ ඒ නැත්තම් වැඩක් නැහැ මට මං මට ඔයාල මට ගැලට ආශිර්වාද කරන්න බෑ ඔයාලා ඒ මොන මට දෙන්නේ නිකන් හොරු කණ්ඩායම ඒ පාවිච්චි කරන්න කැමති නෑ ඒක හොඳ නෑ ළමයින්ටනේ නමුත් ඔයාලේ ගැන හිතන්නේ නෑ ඒ ගැන හිතන්න ඒ කටයුතු වෙන්නේ හැබැයි මම අර වගේ තීරණයක් ගත්තොත් ඔයාලට ඒක දැඩි වවාසිය හැබැයි මගේ වැරද්දක් නෙමෙයි කියලා මතක තියාගන්න හරි එහෙනම් ඔන්න ඔයාලට තවත් විනාඩි 10ක් 15ක් ගත්තා මේව ඔයාලගේ හදන්න ඕන මුති ගුරුවරු විදියට අපි ඔයාලට දෙන්න ඕන ආදර්ශ. එතකොට ඒක මේ හැම දෙයකදීම ඔයාලා මේ වගේ කණ්ඩායමක් විදියට එළියට යනවා කියන්නේ ඔයාලගේ ඉතින් තොඳුනේ අතර මගේ ඉතින් කියනවානේ මොකද මහන්සිලා දිනවා. ඒකට නීති දාලා නැහැ. ඊට පස්සේ මේ මම ගේන්නම කියලා නැහැ. මේක කෙරෙන්නම ඕන කියලා නැහැ. ඔයාලා ස්වයං මේක තීරණය කරන්න. දැන් මේ වැඩේ කෙරෙන්න ඕන. එහෙම නැත්නම් හරි. කොනේ නපුතේ හැමෝටම මේ දොස් කියනවා නෙමෙයි. හැබැයි වැඩේ හරියට කෙරෙන්න ඕන නැත්නම් ඉතින් ඒ ගනු දිනුව එතනින් ඉවර අර මතකෙ රැඳෙන එකක් නැහැ. එහෙම මුත්තේ මොකද මගේ ගාවේ අවශ්‍ය තොරතුරු දෙයල්ලක්ම තියෙන නිසා. හරි. එහෙනම් ඔන්න නවතිනවද දවසට මේක ඔයාලට උපදෙස් දෙනවා කියලා මතක තියාගන්න. මේ බලනවා දෝෂ ආරෝපණය ಇಲ್ಲ කරනවා නෙමෙයි. හැබැයි ඔයාලා විදිපත් වෙන්න මම ඒක බලාපොරොත්තු වෙනවා. මොකද ඒ නැත්තම් මට හිතට හරි නෑනේ. හරි. එහෙනම් අපි නවත්තුමු හැමෝටම ආයුබෝවන්. හලෝ උසාරයි. උසාරයි.
හරි උදාහරණ එහෙම උඩම හරි උදාහරණයි බිල හරි ගුඩ් නයිට්